අපි 2021 ගේ දරුවන්ට මේ වෙනකොට තියරි පාඩම් කොටසක් ආරම්භ කරලා තිබ්බා. ඒ වගේම අපි රිවිෂන් ටියුට් එකක් අපි ආරම්භ කරනවා. ඒ රිවිෂන් ටියුට් එක තමයි ඔයාලා ලබා දෙන තුන්වන රිවිෂන් ටියුට් එක. ඒ තුන්වන රිවිෂන් ටියුට් එකේදී අපි කතා කරන්නේ නිෂ්පාදන හැකියා මායිම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒකේ PPC කියන පාඩම තමයි අපි මේ ගේන්න හදන්නේ දෙන්න කෙටියෙන් කිව්වොත්. එතකොට මේ පාඩම අපි එන්න තීරණය කරන්නේ මුලදී අපි මීට කලින් ආර්ථික පද්ධති පාඩම කතා කරමින් තිබුණා. හැබැයි ඒ ආර්ථික පද්ධති පාඩම අපිට අවසන් කරන්න බැරි වුණා කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. නමුත් හැමෝටම පොදුවේ යම් තැනකින් ආරම්භ කළ යුතු නිසා අපි නිෂ්පාදන හැකියා මායිම් ටියුට් එක ළමයින්ට ලබා දීමක් කරා. බහුතරමයි ප්‍රමාණයක් ටියුට් එක ආරම්භ තිබුණා. ඒ අනුව අපි දැන් ඒ නිෂ්පාදන හැකියා මායිම් කියන සංකල්පයට අදාළ පුනරීක්ෂණය කියන එක සිදු කරන තමයි මේ පටන් ගන්න හදන්නේ. නමුත් ආර්ථික පද්ධති රිවිෂන් ටියුට් එක අවසන් නැති නිසා අපි පන්ති පටන් ගත්තාට පස්සේ කොරෝනා වලින් පසුව යම් දවසක අපි ඒක ආරම්භ කරනවා. ඒක අවසන් කිරීමක් කරනවා. අපිට මම හිතන්නේ ටියුට් එකේ දා භාගයක් වගේ තමයි තියෙන්නේ කරන්න. නමුත් මට ඒක ඇතින්දී හැමෝම තෝරගන්න අමාරු නිසා මම මේ නිෂ්පාදන ගමන් කියන පාඩම කරන්න තියෙන කරලා තිනවා. ඉතින් එහෙම දෙනාටම ටියුට් එක ලබාගෙන තිනවා නම් මාත් එක්කම මේක ගමන් කරන්න පුළුවන්. තවදුරටත් මේක ටියුට් අරන් නැත්නම් ළමයි ටියුට් අරගෙන වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා ඒ අදාළ උත්තර ලියා ගන්න පුළුවන්. ඒ අනුව අපි දැන් පටන් ගන්නෙ ඒ තුන්වන රිවිෂන් ටියුට් එක තමයි ආරම්භ කරන්න හදන්නේ. ඒතර ඒකෙදී අපි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් දැන් පළවන රිවිෂන් ටියුට් එක ගත්තොත් අපි කතා කරලා තියෙනවා පළවන රිවිෂන් ටියුට් එකේදී මෙන්න මේ කියන පාඩම. ඒ තමයි ඔය නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව ප්‍රධාන වශයෙන් ආර්ථික භාණ්ඩ ආර්ථික ඕන භාණ්ඩ කියන සංකල්ප අපි මේකෙදී කතා කරනවා. දෙවන ටියුට් එකේ තමයි අපි කතා කරමින් සිටියේ ආර්ථික පද්ධතිය කියන සංකල්පය. අපි දැන් තුන්වෙනි ටියුට් එක තමයි මෙතනට අපි ගේන්න හදන්නේ. මෙන්න මේක තමයි තුන්වෙනි ටියුට් වලට අපි පත් කරගන්න හදන්නේ. එතකොට මේ පාඩමේදී අපි ගන්න හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් අර ආර්ථික විද්‍යාත්මක මූලධර්මයේ මේ පාඩම තුළ අන්තර්ගත වෙනවා. ඒත්‍රේ මූලධර්මයේ තමයි හැම සමාජයකම තියෙනවා ඌමනාවල අසීමිත බව. හරි. ඊළඟ සම්පත් සීමිත බව. ඒ නිසා සෑම සමාජයකම සම්පත් හිඟකම කියන පොදු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ හිඟකමත් එක්ක සෑම සමාජයකම විකල්ප තියෙනවා කියලා අපි දන්නවා. ඒ විකල්ප හමුවේ සෑම සමාජයක්ම තෝරා ගැනීමක් කරනවා. ඒ තෝරා ගැනීම හමුවේ සෑම සමාජයකම ආවස්තික පිළිවෙලක් දරනවා. හරිද? ඔන්නම ආයි කියන්නම්. සෑම සමාජයකම හිඟකම පොදු ප්‍රශ්නයක් වෙනවා. විකල්ප කියන ඒවා බිහි වෙනවා. තෝරා ගැනීමක් කරනවා. ආවස්තික පිළිවෙලක් තියෙනවා. එතකොට මෙන්න මේ ආවස්තික පිළිවෙලත් එක්ක තමයි අපේ පාඩම සම්බන්ධ වෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් කියන පාඩම. ලෝක තමයි අපි මෙතන විශේෂයෙන්ම සම්බන්ධ කරන් තියෙන්නේ. අපි මේ තෝරා ගැනීමත් එක්ක තමයි ආර්ථික පද්ධති කියන සංකල්පය කතා කරන්නේ. ඒක දැන් අපි කතා කරමින් තියෙච්ච පාඩම. අපි මේ සම්පූර්ණ ආරම්භ කරන හැදන්නේ මෙතනට ඇවිල්ලා පාඩම වශයෙන් ඒකට දින නිෂ්පාදන හැකියා මායිම් කියන පාඩම ආරම්භ කිරීම තමයි අපි මේ කරන්න හදන්නේ. හරි. එතකොට ඒ නිසා මෙන්න මෙතන ආරම්භ කරගත්ත පාඩම බවට දැන් පත් වෙන්න ඕනේ පාඩම මෙතන ඉඳලා. ඉතින් අපි දැන් බලන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය අහනවා පහළ දෙකන සංකල්ප නිර්වචනය කරන්න. එකක් තමයි හිඟකම. අනුතර නිර්වචනයක් අපි බලාපොරොත්තු වෙනවා. සහ ආවස්තික පිළිවෙල. සාමාන්‍ය ආර්ථික විද්‍යාව කරන ළමයි මේ සංකල්ප දෙක ගැන අපි දැනගත යුතුයි. හිඟකමක් කියලා කියන්නේ සාමාන්‍ය අපි කියන හිඟකමක් කියලා කියන්නේ අසීමිත මිනිස්සු මනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වෙනවා. අසීමිත මනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වෙනවා. අනිත් එක අපි කියන හිඟකම කියලා. එතකොට ඒ හිඟකමත් එක්ක තමයි අපිට ආවස්ති පිළිවෙල කියලා නිර්වචනය කරන්න වෙන්නේ. හිඟ සම්පත් ඇතුලේ තියෙනවා විකල්ප. ඒ විකල්ප වලින් තෝරා ගැනීම කරන්න ගියොත් කැපකරන විකල්ප තියෙනවා.
ඒ කැපකරන විකල්පෙම හොඳම විකල්පෙට තමයි අපි ආවස් බ්‍රේක් කියලා කෙටින් කියන්නේ. රපින්දික නිර්වචනාත්මක දැනගත යුතු කරුණක් බවට පත් වෙනවා මෙතන. එහෙනම් අපි අහලා තින්නේ පහ දෙක සංගම නිර්වචනය කරන්න කියලා. ඔව් එතකොට අපි මුලින්ම බලන්න ඕනේ රිවිෂන් ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න අපි එන්නේ. හරිද? පළවෙනි ප්‍රශ්නේ තමයි පහත දැක්කන සංකල්ප නිර්වචනය කරන්න. දැන් අපි කියපු හිඟ කම තෝරා ගැනීම විකල්ප ආවස්තික පිළිවෙකින් සංකල්ප අපි දැනගන්න ඕනේ. දැන් මෙතන තමයි මේ අපේ නිර්වචන හදායන පාඩම් අපි ආ යුතු. හරි? එයන් හිඟ කම කියන්නේ මොකක්ද කියලා අපි කිව්වොත් ළමයා ලියාගන්න පුළුවන් හිඟ කම යනු असीमित मिनिसुमनावंट सापेक्षव असीमित मिनिसुमनावंट सापेक्षव संपत्तुल पवत्ना सीमित भवति असीमित मिनिसुमनावंट सापेक्षव संपत्तुल पवत्ना सीमित भवति एक तो अभी हिंगकम के लिए दी देने पुरा निर्वचन हरि आर्थिक හිඟය කියන්නේ මොකක්ද කියලා අපි දැනගැනීම කරමු මෙතනදීම හිඟයක් කියලා කියන්නේ මේක පොදු ප්‍රශ්නයක් නෙවෙයි මේක යම්කිසි తాවකාලික තත්ත්වයක් අපි තුන් වෙළඳපොළක මෙන්න මෙහෙම වෙන්න බැරි වෙළඳපොළේ බහන්න 100ක් තියෙනවා බහන්න 100යි වෙළඳපොළේ තියෙන්නේ හැබැයි 200 දෙනෙක් කෙනා මේක ගන්නද 100ක් වෙළඳපොළේ බහන්න තියෙනකොට 200 දෙනෙක් කෙනෙක් මේ බහන්න ඉල්ලුම් කරනවා ඒතර වෙළඳපොළේ තියෙන අතිරික්තයක්ද හිඟයක්ද හිඟයක්නේ ඒ කියන්නේ වෙළඳපොළේ සැපේමට වඩා ඉල්ලුම වැඩි වෙළඳපොලේ සැපේලා තියෙන 100යි ඉල්ලුම දින 200යි එතන නම් සැපේමට වඩා ඉල්ලුම වැඩි කියන්නේ මොන පාර්ශ්වයේ අඩුවක්ද තියෙන්නේ සැපේම් පාර්ශ්වෙන් හටගන්නා ඌනතාවයක් තියෙන්නේ සැපේම් පාර්ශ්වෙන් හටගන්නා ඌනතාවට අපි කියන්නේ හිඟය කියලා අපි හිඟ කම තමයි අපිට පාඩම් අදාළ වෙන්නේ හිඟ කම කිව්වේ असीमित मिनिसुमनावंट सापेक्षव संपत् कोई वगे किने कद सीमितय किने कद मम इतवाड वेनम एदि मतक करनो हिंगे कियन्ने तव देया हिंगे कियन्ने सपेयुम पार्श्वेन हट गन्नावु ऊनतावेट अपि किनवा हिंगेयक कियला अपि एक हंदुनगन्ने मेक पोदु तत्त्वय अपि देन नेवे मेक वेलदपलक तावकालिक तीन तत्त्वयक वेलदपले सपेयुम पत्त वेडि करवत्त गमन मे मे किने प्रश्न कर गन्न पुलुवन अपिट इतर अपि देन देनगत्ता හිඟ කමයි හිඟය කියන සංකල්ප දෙකක් බව අපිට වැදගත්න්නේ මේ ටියුට් එකේදී හිඟ කම කියන වචන. හරි? රයිට්. ඊට පස්සේ අපි අහලා තිනවා පළවෙනි ප්‍රශ්නේම ආවස්තික පිරිවැය කියන සංකල්පය. ඒතර ආවස්තික පිරිවැය කියන සංකල්පය කියන්නේ මෙහෙමයි. දැන් මම දැනට දරුව මේක මේ මේ මුල් ප්‍රශ්න 14ට අදාළව නෝට් එකක් WhatsApp group එකේ දාලා තියෙනවා. ඒතර ළමයාට පුළුවන් ट्यूट के उत्तर मम हर यम काम लिया उत्तर प्रश्ने ආවස්තික පිරිවැය කියන එකනේ හොඳට මතක තියාගන්න ආවස්තික පිරිවැය කියලා කියන්නේ කැප කරන හැම විකල්පය ගැන කතා කරන එක නෙවෙයි කැප කරන හොඳම විකල්පය ගැන අපි කතා කරන්නේ මේවා බහුවාර ප්‍රශ්න වල බවා අහනවා ආවස්තික පිරිවැය කිව්වම කැප කරපු හැම අවස්ථාවම අපි ගන්නෙ නැහැ අපි ගන්න කැප කරපු හොඳම විකල්ප අවස්ථාව ඒතර අපි කරන නිර්වචනයක් තියෙනවා ඒතර ළමයා නිර්වචනේ දැනගත යුතුමයි එනවා වෙන නිර්වචන හිඟ සම්පත් හරි හිඟ සම්පත් මිනිසුන්ගේ විකල්ප අරමුණු අතර ගමන් කරනවා මේ සම්පත් කියන ඒවා මිනිසුන්ට විකල්ප දෙන්න පුළුවන් එහෙනම් හිඟ සම්පත් මිනිසුන්ගේ විකල්ප අරමුණු අතර ගමන් කරන විටද අපි එක විකල්පයක් තෝරගන්නවා ඔක්කොම විකල්ප අපිට දු කරන්න බෑ අපි ගන්න එක විකල්පයක් තෝරගන්නවා
අන්නේ විකල්පයක් තෝරා ගත හොත් ඒ වෙනුවේ කැපකරන අනතන ඊළඟ වැදගත්ම දේ කැපකරන හැම අවස්ථාවමද ඊළඟ හොඳම අවස්ථාවද ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකමට අපි කියනවා මොන පිළිවෙල කියලා ආවස්තික පිළිවෙල නායසර කියන අහර හිඟ සම්පත් මිනිසුන්ගේ විකල්ප අරමුණු අතර ගමන් කරන විට එක් අවස්ථාවක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැපකරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම හොඳටම තියාගන්න මේක මනින්නේ ඊළඟ හොඳම විකල්පේ ඒ වචන ඉලක්ක ගන්න ඕන තමයි ලියාගත්තාට පස්සේ ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තමයි අපි කියන්නේ ආවස්තික පිළිවෙල කියලා දැන් මම මෙතන මේ ලාභේ ඔයාලට මේකට සුගන්නන ඕනේ මට තවත් දෙයක් නෝ මේක කැප කරලා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි කැප කරපු දේවල් නෝ මොන තරම් තියෙන පුළුවා. හැබැයි කැප කරපු හොඳම එකක් තියෙනවා පුළුවා. අනේ කැප කරපු හොඳම එක තමයි මේ මිසල් කියන්නේ මොන පිළිවෙල කියලාද? ආවස්තික පිළිවෙල කියන්නේ. එහෙනම් හොඳටම තියාගන්න කැප කරපු සීලම අවස්ථා නෙවෙයි කැප කරපු හොඳම අවස්ථාව තමයි අපි කියන්නේ මොන පිළිවෙල කියලාද? ආවස්තික පිළිවෙල කියලා. එහෙනම් ආවස්තික පිළිවෙල කියන එක මම තව තවත් නිර්වචනය කරනවා. හිඟ සම්පත් මිනිසුන්ගේ විකල්ප අරමුණු අතර ගමන් කරන විට එක් අවස්ථාවක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකමට අපි කියනවා ආවස්තික පිළිවෙල කියලා. ඉතින් ළමයට පුළුවන් මේවට උත්තර ලියද්දි තමන්ගේ තීරී නෝට් එක බලන්න පුළුවන්. මම ඒකම තමයි මේ පැහැදිලි කරන්න නැවත වතාවක්. රිවිෂන් එකක් නෙමෙයි කරන්නේ. ඒතකොට ළමයට ඒව උදව් කරගන්න පුළුවන්. ඒ වගේම උත්තර ලිය ගන්න පුළුවන් නිර්වචක කොහොමද හරියටම ලියන්නේ කියන පොයින්ට් එක. Right. ඊවස්සින් දෙක දෙවෙනික තියෙන ප්‍රශ්න වශයෙන් තේරීමක ආවස්තික පිළිවෙල සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු මොනවාද? හොඳට අහන්න. අපිට එහෙම ප්‍රශ්න ගාම විභාගවල අහලා නැහැ. හැබැයි ඔයාලගේ සිලබස් එකේ මේ කරුණු ටික අන්තර්ගතයි. හරි? මෙහෙම දරුවෝදී ආවස්තික පිළිවෙල සම්බන්ධයෙන් අන්තර්ගත කරුණු හතරක් ගැනම කියනවා. මම මේ දෙවෙනි ප්‍රශ්න තමයි මේ පැහැදිලි කරන්නේ. ආවස්තික පිළිවෙල සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු හතරක් තියෙනවා. එකක් තමයි මේක මූර්ත සංකල්පයක්. ඒක වාට තුන්වෙනි ප්‍රශ්නෙත් නවත් අහලා තියෙනවා. මූර්ත සංකල්පයකි. නම් ආවස්තික පිළිවෙල තුළ අන්තර්ගත පරිදි කරුණු තමයි මූර්ත සංකල්පයකි. දෙක ආත්මගත සංකල්පයකි. මූර්ත සංකල්පයකි ආත්මගත සංකල්පයකි. තුන ඍජු පිළිවෙල සහ වක්‍ර පිළිවෙල අන්තර්ගත වෙනවා මූර්ත සංකල්පයකුත් වෙනවා මේක ආත්මගත සංකල්පයක් වෙනවා ඍජු පිළිවෙලක් සහ මොන පිළිවෙලකුත් මේකේ තියෙනවද වක්‍ර පිළිවෙලකුත් තියෙනවා එහෙනම් ආවස්තික පිළිවෙල කියන්නේ ඍජු පිළිවෙල සහ මොන පිළිවෙල එකතුවක් වක්‍ර පිළිවෙල එකතුවක් ඒ වගේම පෞද්ගලික පිළිවෙලක් සහ බාහිර පිළිවෙලකුත් මේක ඇතුලේ තියෙනවා එනම් මට උත්තර දෙන්න ආවස්තික පිළිවෙල කියන වචනය ඇතුලේ අන්තර්ගත වෙච්ච කරුණු හතරක් මොනවද ඒ කරුණු හතර එක මූර්ත සංකල්පයක් බව ආත්මගත සංකල්පයක් බව ඍජු පිළිවෙල සහ වක්‍ර පිළිවෙල අන්තර්ගත බව පෞද්ගලික පිළිවෙල සහ බාහිර පිළිවෙල අන්තර්ගත බව එනම් මොන දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ කරුණු හතරක ලියන්න තියෙනවා මූර්ත සංකල්පයක් බව ආත්මගත සංකල්පයක් බව ඍජු පිළිවෙල සහ වක්‍ර පිළිවෙල අන්තර්ගත බව පෞද්ගලික සහ බාහිර පිළිවෙල අන්තර්ගත බව. පැහැදිලි? right. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්න උත්තර දෙන්න කිව්වා. ඊපස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙන්න මෙතන තමයි තුන්වෙනි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඇයි අහනවා ආවස්තික පිළිවෙල මූර්ත සංකල්පයක් කියලා කියන්නේ? ඇයි ආවස්තික පිළිවෙල මූර්ත සංකල්පයක් කියන්නේ? ඒකට හේතුව මොකක්ද දන්නවද? ආවස්තික පිළිවෙලක් අපි මනින්නේ කැප කරන හොඳම විකල්පයක් විදිහටනේ. අවස්තිකය මනින්නේ කැප කරන හොඳම විකල්පයක් විදියට. එතන මේ කැප කරන හොඳම විකල්පයේ වටිනාකම අපි ප්‍රකාශ කරන්නේ බාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් ලෙසයි. බාණ්ඩයක හරි සේවාවක හරි වටිනාකමක් ලෙස තමයි අපි අර කැප කරන හොඳමගේ ප්‍රකාශ කරන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් හරි මම මයිකා භූමියක් තිබිලා තේ වගා කරා කියලා හිතන්නකෝ. තේ වගා කරේ කුරුඳු කියන වගාව මම අතහැරලා ගියේ තුමු. වගා ගන්න තියෙච්ච කුරුඳු අතහැරලා තමයි මම වගා කරේ. ඒතර මම දැන් කියන්නේ මම තේරි වගා කරේ. තේ වගා කිරීම තුල මම දරපු ආවස්තික පිළිවෙල තමයි
කුරුඳු නැමැති භාණ්ඩයේ වගා කරලා ලබන තිච්ච ආදායම පිරහින් වුණා. තේ වගා කරපු ඉඳ විච්ච දේ තමයි කුරුඳු වගා කරලා ලබන තිච්ච ආදායම අහිමි වෙන්නේ. ඒතර කුරුඳු කියන්නේ මොහ කොටනා තමයි. යම්කිසි භාණ්ඩයක කොටනා තමයි. අන්න භාණ්ඩයක කොටනා කමින් ප්‍රකාශ කරන්න තමයි අපි මේකට කියන්නේ මොන සංකල්පයක් කියලා. මූර්ත සංකල්පයක් කියලා. දැන් පැහැදිලිද නම් ආවස්තක පිරිවේ මූර්ත සංකල්පයක් කියලා කියන්නේ ඒ කැප කරන අවස්ථාවේ වටිනාකම ප්‍රකාශ කරන්නේ තවත් භාණ්ඩයක හරි සේවාවක හරි වටිනාකමක් ලෙස. කුටුමිනුන භාණ්ඩයක වටිනාකමක් ලෙස. අන්න එතනදී අපි මේකට මොන සංකල්පයක් කියලා මූර්ත සංකල්පයක් කියලා. එහෙනම් මම දැන් ප්‍රශ්න තුනක් ඔයාලට බෝඩ් එකට යොදාගෙන පැහැදිලි කරලා දෙනවා. මේ තුනේ උත්තරේ නැවත මතක් කරනවා WhatsApp group එකේ දාලා තිනවා 21 group වලට මම මේ උත්තර දාලා තියෙන්නේ. හරිද? එතකොට තොනද මං කිව්වා තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්න අපි යමු. ආවස්තක පිළිවෙල ශූන්‍ය වන අවස්ථාවක් නෝවා. හරි? ලෝකේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා ආවස්තික පිළිවෙලක් ශූන්‍ය වන. ඒවා අපි දන්න දේවල් අපි මතක් කරමු. මෙන්න මෙහෙම අවස්ථාවක් මතකද? සබහාධර්මෙන් ලැබෙන බහණ්ඩ අපිට දිනවනේ. සබහාධර්මෙන් දෙයක් ලබා ගන්න අපිට කැපකිරීමක් කරන්න ඕනේ නැහැ නේ. හිරු එළිය, වාතය, ජලය වගේ දේවල් ගත්තොත් අපිට කැප කරන්න ඕනේ නැහැ. ඒ අපිට සබහාධර්මෙන් ලැබෙනවා. එහෙනම් අපිට කැප කරන්න දෙයක් නැති දැනක ආවස්තික පිළිවෙය ශූන්‍යයි. එතකොට දරුවෝ පළවෙනි අවස්ථාව තමයි ආවස්තික පිළිවෙය ශූන්‍ය වන මෙන්න මේක. නොමින බහණ්ඩ හේවත් ස්වභාවික බහණ්ඩ පරිභෝජන කිරීමේදී. නොමින බහණ්ඩ හේවත් ස්වභාවික බහණ්ඩ පරිභෝජන කරද්දී කැප කරන දෙයක් නැහැ. ඔන්න ආවස්තික පිළිවෙය ශූන්‍යච පළවෙනි අවස්ථාව. හරිද? දෙක සම්පත්වල ඌණු ප්‍රයෝජනයක් පවතින විට සම්පත්වල ඌණු ප්‍රයෝජනය. එතකොට ඌණු ප්‍රයෝජනයක් කියන එකේ තේරුම දැන් උදාහරණයක් ගත්තොත් සේවා ව්‍යුක්තිකයක් කියන්නේ ඌණු ප්‍රයෝජනයක්. සේවා ව්‍යුක්ත ශ්‍රමයක් කියන්නේ ඌණු ප්‍රයෝජනයක්. එතකොට දැන් හිතන්නකො මෙහෙම මම රැකියාව කරන්නේ නැත්තම් මම සේවා ව්‍යුක්තයිනේ අන්න ඌණු ප්‍රයෝජනයක්. එතන මාව කවුරු හරි ජොබ් එකකට දැන් මට කවුරු හරි කතා කරලා ජොබ් එකක් දෙනවා. එතන මට කැප කරන දෙයක් නැහැනේ. දැන් මම රැකියාව කරපු නැති කෙනෙක් නේ. එතන මම ටක්තරේ ව්‍යාපාරයක් ඇතුළේ ඉඳලා වැඩ කරන්න පුළුවන් මට ගිහිල්ලා. එතන මට කැප කරන දෙයක් නැහැ. ඒ මම රැකියාව නොකර ඉඳලා නේ. එකපාරටම ජොබ් එකකට ලැබී. එතන මට කැප කරන දෙයක් නැහැ. කැප කරන දෙයක් නැත්තම් මොන පිළිවෙල ශූන්‍යද? ආවස්තක පිළිවෙල ශූන්‍යයි. එහෙනම් සේවා ව්‍යුක්තිකයක් කියන්නේ සම්පත්තර මොන ප්‍රයෝජනයක්ද? ඌණු ප්‍රයෝජනයක් ඉති අවස්ථාව. එහෙනම් දෙවෙනි අවස්ථාව තමයි සම්පත් ඌණු ප්‍රයෝජන අවස්ථාවකදී. හරි? තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවදී මෙන්න මෙහෙම. විකල්ප ප්‍රයෝජනයක් නොමැති අවස්ථාවදී. සම්පත්වල විකල්පයක් නැති අවස්ථාවදී. ඒක තමයි තුන්වෙනි අවස්ථාව. සම්පත්වල විකල්ප අවස්ථා නොමැති විට. උදාහරණයක් ගන්නම් මම මේ සුවිශේෂී ප්‍රාග්ධන බහුවිතර මෙන්න මේ වගේ. දැන් දුම්රේ මාර්ගයක් ගත්තොත් ඔරලෝසුවක් ගත්තොත් ඒවා සුවිශේෂී ප්‍රාග්ධන බහුවිතර. ඒක සුවිශේෂී කියන්නේ ඒ බහන්න වෙනත් දෙයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ වෙනත් විකල්පයක් නැහැ. දැන් ඔරලෝසුවන් වෙන් කරන්නේ වෙලාවලන එක විතරයි නේ. වෙන දෙයක් කරන්නේ නැහැ නේ ඔරලෝසුවන් කින් අපි. ඒත් එකම එක ප්‍රයෝජනේ තියෙන්නේ වෙනත් විකල්ප නැහැ ඒවට. හරි? දුම්රි මාර්ගයේ තියෙන ප්‍රධාන වශයෙන් දුම්රි ගමනාගමනයටනේ. එතකොට දුම්රි ගමනාගමනය හැරෙන්න වෙනත් දෙයක් මේ රේල් පාරක යොදා ගන්නෙ නැහැ නේ. එහෙනම් එක ප්‍රයෝජනේ තියෙන්නේ අන්න සුවිශේෂී ප්‍රාග්ධන බහන්නවල වෙනත් විකල්පයක් නැහැ. විකල්පයක් නැති තැනක අපි කියන මොන පිළිවෙ ශුන්‍යයි කියලාද? ආවස්තික පිළිවෙ ශුන්‍යයි. එහෙනම් මම උත්තරයක් අහනවා. ආවස්තික පිළිවෙ ශුන්‍ය වෙන අවස්ථාවක් තියෙනවද? මොකද ඒ අවස්ථාව තුන නොමිලේවත් සබහාලික වහන්න පරිභෝජන කිරීමේදී දෙක සම්පත්තල ගුණ ප්‍රයෝජනයක් පවතින විටදී තුන සම්පත්තල වෙනත් විකල්පයක් නැති විටදී ඔය තුනේදී තමයි අපි කියන මොන පිළිවෙ ශුන්‍යයි කියලාද? ආවස්තික පිළිවෙ ශුන්‍යයි කියලා. රයිට්. ඊළඟ ප්‍රශ්නක පහ. ඒ ප්‍රශ්නය විභාගෙ කිහිප වතාවක්ම අහපු ප්‍රශ්නයක්. ආවස්තික පිළිවෙ සංකල්පය සම්පත්ත හිඳනම හා සම්බන්ධ වන්නේ කෙසේද? ඔය ප්‍රශ්නේ දරුවෝ විභාග කිහිප වතාවක්ම දැන් අහලා තියෙනවා. මම දැන් ඔයාලට පස්සේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න නැවතාවතාවක් මේ කතාව මතක් කරනවා. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. මෙන්න ප්‍රශ්නය. ආවස්තික පිළිවෙල සංකල්පය සම්පත් හිඟකමත් එක්ක සම්බන්ධ වන්නේ කෙසේද? අපි දන්නවා කමක් නැති. හිඟකමක් තියෙනවා.
හිඟකමක් තියෙන තැනක විකල්ප තියෙනවා. විකල්ප තියෙන තැනක තෝරා ගැනීමක් කරනවා. මේ පස්සේ ප්‍රශ්න අදාළ පැහැදිලි මම මේ කරන්නේ. හිඟකමක් තියෙනවා, විකල්ප තියෙනවා, විකල්ප ඇතුලේ තෝරා ගැනීමක් කරනවා. තෝරා ගැනීම ඇතුලේ තමයි අපි හොඳම විකල්පයක් අප කරොත් අපි ඒකට කියනවා ආවස්තික පිරිවැය කියලා. ඉතින් දැන් බලන්න ආවස්තික පිරිවැය කියන සංකල්පය නිර්මාණය වෙන්නේ සම්පත්තල බවත් මොන බවත් එක්කද? හිඟකමත් එක්කද? එහෙනම් මේක නැත්තම් මෙහෙම සංකල්පයක් නැහැ. එහෙනම් ඔන්න ඔතන මේ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අපි මේ කතාව පිළිවෙලට පැහැදිලි කරන්න ඕනේ මෙතන කරනවා. ඒතර අපි ප්‍රශ්න වල උත්තරේ පැහැදිලි වෙනවා. හරි? ඒතර හිඟකමක් එක්ක තමයි මේ ආවස්තික පිරිවැය බිහි වෙලා තියෙන්නේ කියන දාන මෙතන ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙනවා. රයිට්. එහෙනම් අපිට ඒ ප්‍රශ්න වල උත්තරය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මම ඒ උත්තරේ පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරනවා. ලියන්න යන මෙන්න මෙහෙම. හිඟකම යන්නේ असीमित मिनिसुमनावंड सापेक्षव असीमित मिनिसुमनावंड सापेक्षव संपत्तुल पवत्ना असीमित भवय संपत्तुल पवत्ना असीमित भवय असीमित भवय हरे හිඟකමක් පවතින විට හිඟකමක් පවතින විට එහි පවතින විකල්ප භාවිතයන් නිසා එහි පවතින විකල්ප භාවිතයන් නිසා විකල්ප භාවිතයන් නිසා අවශ්‍යෙන්ම ඒ කියන්නේ අනිවාර්යෙන්ම කියන එක අවශ්‍යෙන්ම තෝරා ගැනීමක් සිදු කළ යුතුය අවශ්‍යම තෝරා ගැනීමක් සිදු කළ යුතුය හරි තෝරා ගැනීමක් සිදු කරන විට තෝරා ගැනීමක් සිදු කරන විට ඒ වෙනුවෙන් කැප කරන හොඳම විකල්පය ඒවෙනින් කැප කරන හොඳම විකල්පය ආවස්තික පිරිවැයලෙස හඳුනා ගන්න කැප කරන හොඳම විකල්පය ආවස්තික පිරිවැයලෙස හඳුනා ගන්න එම නිසා හිඟකම තුලින් ආවස්තික පිරිවැය නිර්මාණය වේ. එම නිසා හිඟකම තුලින් ආවස්තික පිරිවැය සංකල්පය නිර්මාණය වේ. ඔන්නතර වූ පස්සේ ප්‍රශ්න අදාළ උත්තර අපි කතා කරගෙන ආවා. දැන් මම ඔයාලට මුලදීම කිව්වා මෙන්න මෙතනට එක තමයි අපි නිෂ්පාදනය කියමාවෙම ආරම්භ කරන්න තියෙන්නේ කියලා. ආවස්තික පිරිවැය සංකල්පෙත් එක තමයි නිෂ්පාදනය කියමාවෙම කියන සංකල්පය අපි ආරම්භ කරන්න. දැන් අපි මේක ගැන දැන් දන්නව මෙන්න මේව. ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? ඒක අන්තර්ගතේ මොනවද? හරි? අන්තර්ගතේ මොනවද? ඒක ශූන්‍ය වෙන අවස්ථාව මොනවද? අපි එහෙම කියලා හදා ගන්න. අපි දැන් මෙතනින් අහන්න තමයි පාඩම ආරම්භ වෙන්නේ. ආවස්තික පිරිවැය කියන සංකල්පෙත් එක්ක. රයිට්? එතකොට මම පොඩ්ඩක් ළමයින්ට තවත් මතක් කරනවා. මේක යම් යම් අපිට තියරි කරුම් අවශ්‍ය වෙනවා පාඩම් කරන් යද්දී. හරිද? ආවස්තික පිරිවැය කියන සංකල්පය තැහැන වැදගත්න තැන. හරිද? මේක හැමලම එකම හරියින් දුන්නු. දැන් අර ආවස්තික පිරිවැය කියන දෙයක් අපි ගණනය කරන්න බැදරු. හරිද? මෙන්න බලන්න. ඕනම තැනක දැන් මේක ළමයට මතක් කිරීම තමයි මම මේ කරන්නේ. ආවස්තික පිරිවැය ගණනය කරන්න නම් පොදු සිද්ධාන්තයක් තියෙනවා. ඒ පොදු සිද්ධාන්තය තමයි ලබා ගන්නා නිෂ්පාදනය ලබගන නිෂ්පාදනය දාන ඉරින් හටට අත්හරින නිෂ්පාදනය දාන ඉරින් වලට ලබගන නිෂ්පාදන වටාගම ඉරින් වලට දාල අත්හරින නිෂ්පාදන වටාගම ඉරින් වලට දාන ඔක තමයි අපි ආස්ති පිළිවෙල ගන්න විදිය ලෝකේ කොහේ වුණත් දැන් සාමාන්‍ය අපි මේ පාඩමේදී නිෂ්පාදන සංකල්ප තමයි විග්‍රහ කරන්නේ නිෂ්පාදනයනේ අපි යන්නේ නිෂ්පාදනය කියවන්නේ ඒක නිෂ්පාදන සංකල්පෙදි තමයි අපි ලබගන නිෂ්පාදනය යන්න දාන අත්තරේ නිෂ්පාදන වලදා
ලබාගන්න නිෂ්පාදින් විතරම ධනමයක් අපහරි නිෂ්පාදින් විතරම ක්ෂණමයක් හරි එතකොට ලබා ගන්නාගේ ධනමයක පවතින අත්තරණාගේ හැමසෙම ක්ෂණමයක පවතින දැන් අපිට ඕක ගන්න පුළුවන් මෙන්න මේ උදාහරණයක් විදියට බලන්න දැන් මම ගන්නවා x භාණ්ඩය y භාණ්ඩය කියලා මම මෙතන ගන්නවා x භාණ්ඩය සහ y භාණ්ඩය x භාණ්ඩයයි y භාණ්ඩය කියලා අරගත්තාම අපි තු මේ x භාණ්ඩය 0 1 2 3 4 5 කියලා තියෙනවා කියලා. y භාණ්ඩය 10යි 8යි 6යි 4යි 2යි 0යි කියලා තියෙනවා කියලා තුමෝ. දැන් මෙතන ඉඳලා මේ 0යි 1 අතර වෙනස තියෙනවනේ. ඒක තමයි අපි ලබා ගන්නා නිෂ්පාදක කියලා කියන්නේ. මේ 10යි 8 අතර වෙනසක් තියෙනවනේ. අපි ඒකට කියනවා අත්තරින නිෂ්පාදක කියලා. ඒ කියන්නේ බින්දින් නම් එක දක්වා වැඩිවීම නම් එක ලබා ගන්නා නිෂ්පාදකයක්. 10 නම් 8 නම් අඩු වෙනවා නම් එතන තියෙන අත්තරින නිෂ්පාදකයක්. එතන මේ ලබා ගන්නා නිෂ්පාදනයේ තමයි මම හැම වෙලෙම දැන් මෙතනදී අපි කියනවා ඩෙල්ටා x කියලා. මේ දෙකේ වෙනසට අපි කියන්නේ ඩෙල්ටා x. මේ දෙකේ වෙනසට අපි කියන්නේ ඩෙල්ටා y. එහෙනම් ලබා ගන්නා නිෂ්පාදනයේ දරුව වෙන ඩෙල්ටා x කරන්න පුළුවන් මෙතනදී. අත්තරින නිෂ්පාදනයේ අපි මෙතනදී ඩෙල්ටා y කරන්න පුළුවන්. හරි? ලබා ගන්නා නිෂ්පාදනයේ කියන්නේ මේ වෙනස ඩෙල්ටා x මේ වෙනස ඩෙල්ටා y හරි එහෙනම් ලබා ගන්නාගේ ඇත්තම ගත්තොත් කීයද ලබා ගන්නාගේ 1යි මෙතන ලබා ගන්නාගේ 1යි ධන 1යි අත්තරණගේ කීයද 10 නම් 8ට 2යි නේද මොන 2ද ඍණ 2යි එතකොට අපිට උත්තරය එනවා ඍණ 2යි කියලා එතකොට දැන් මේ ආවස්ත පිළිවෙල ලැබෙන උත්තරය අනිවාර්යයෙන් ඍණාගයක් වෙන්න ඕනේ ආවස්ත පිළිවෙල ගන්න කරපස්සේ මේ උත්තරය අනිවාර්යයෙන් ඍණ එයා ඍණ වෙන්නේ අටු විරෝගල කියන නෙවේ ඍණ වෙන්නේ එක භාණ්ඩයක් වැඩි කරන්න අනිත් භාණ්ඩේ මොන කරන්න යනවා කියලා කියන්නේ එකක් වැඩි කරන්නේ අනිත් භාණ්ඩේ මොන කරලාද අත්හැරලා අනේ අත්හරින බව පෙන්වන තමයි මෙතනගේ මෙසෙ මොනගේ බවට පත් වෙන්නේ ඍණගේ බවට පත් වෙන්නේ එහෙනම් මම වාර කිව්වේ මොකද්ද ඕනෑම තැනක ආවස්ති පිළිවෙල ගණන් කරන්න තියෙනවා ඉතින් ළමයට පුළුවන් ඔක ටියුට් එක ලියන්න හදන්නේ හරි ඒතර ආවස්ති පිළිවෙල සමානයි ලබා ගන්නාගේ යටට යනවා අත්තරණගේ ඉරේ උඩට යනවා. ගත්ත වගුවක් x භාණ්ඩය සහ y භාණ්ඩය කියලා මෙහෙම අගයන් ටිකක් ලියාගෙන බලුවා. මෙහෙම අගයන් ටිකක් ලියාගෙන බලුවා අඩු කරගෙන එන්නේ. එතන දැන් බිංදුවෙන් එක දක්වා වැඩි වීමක් කරනවා නම් ඒක ලබා ගන්නාගේ වෙනවා. 10 යනකට අඩු වීමක් කරනවා නම් ඒක අත්තරණගේ වෙනවා. ඒක මේක තමයි ඩෙල්ටා x මේක තමයි ඩෙල්ටා y. සිද්ධාන්ත තමයි ලබා ගන්නාගේ වලට දාන එක. දැන් මයිට උඩට දාන අපි අත්තරණගේ දැන් මොකට උත්තරය වහින. ත්‍රිණයේ එකේ තේරුම තමයි යම් භාණ්ඩයක් වැඩි කරන්න නම් තවත් භාණ්ඩයකින් අගේ කැපකල යුතුය කියන එක. හරිද? ඔන්න ඔක තමයි කතාව. එතකොට දැන් ඔයාට පුළුවන් මේ සිද්ධාන්තෙ මෙන්න මෙහෙම තවදුර මතක් කරගන්න. දැන් x x භාණ්ඩය කා අවස්ති පිළිවෙල හොයනවා නම් x භාණ්ඩය නම් අපි අවස්ති පිළිවෙල හොයන්නේ. එතකොට ළමයට පුළුවන් මෙන්න මේ සිද්ධාන්තය අනුගමනය කරන්න. ඉතින් මම මෙහෙම ගත්තොත් ඒක විශේෂ දෙයක්. මම මේ කොටුව කරලා පෙන්නන්නෙත් ඒකම තමයි. හරි කොටු කරපෙන්නන්නේ ඒකම තමයි. ඉතින් ඒ තියෙන්නේ මේමයි. x භාණ්ඩයක භාණ්ඩයක් නිපද වීමේ ආවස්තික පිළිවෙල. හරි x භාණ්ඩයක් නිපද වීමේ ආවස්තික පිළිවෙල. මේක හෙව්වොත් හොයන්න ඕන දරු මෙහෙම. ඉතල x භාණ්ඩ නිපද වීමේ ආවස්තික වෙනවා නම් ඉවෙන් යනුදානය ලබා ගන්නවා කියන්නේ. ඉතල x හොයද්දි x අපි අපදායම මොකද කරන්නේ x නම් x භාණ්ඩයක නම් අපි ආවස්තිකය හොයන්නේ අපි කරන්න ඕනේ x කියන දේ අපදාන්න හරි ඩෙල්ටා x යට ඩෙල්ටා y උඩ ඩෙල්ටා x යට යනවා ඩෙල්ටා y උඩට එනවා දැන් මම මේ පැත්තෙන් ගත්තොත් y භාණ්ඩයක් නිපද වීමේ ආවස්තිකය වේ කියලා කිව්වොත් එතකොට ඉතින් යට තියෙන ඩෙල්ටා y උඩ තියෙන ඩෙල්ටා x ඒ කියන්නේ y හොයද්දි y යට x හොයද්දි x යට සිද්ධාන්තවත් යන්නේ x x භාණ්ඩයක නම් ආවස්ති පිළිවෙල හොයන්නේ අතොරටි x යට දාගන්න y භාණ්ඩයක ආවස්ති නම් අපි හොයන්නේ අතොරටි y යට දාගන්න එහෙම සිද්ධාන්තයක් අපි මතක් කර ගැනීම තමයි මේ කරේ ඉතින් අපි දැන් මෙහෙම කිව්වොත් තිරිඟු නිෂ්පාදනය කිරීමේ ආවස්ති පිළිවෙල අතොර තිරිඟු යට ප්‍රති නිෂ්පාදනය කිරීමේ ආවස්ති පිළිවෙල අතොර ඉදිය යට තිරිඟු උඩ දැන් මෙතෙන් දියාවේ තිරිඟු යට දියා තිරිඟු හොයන නිසා රෙදි හොයන නිසා රෙදි යට එතන හොයන එක හැමසෙම අඩදා ගැනීම තමයි මේ සම්ප්‍රදායය හරි නම් ඔන්න අපි
ආවස්තිවිදයි කියන සංකල්පය ළමයාට රිවිෂන් පන්තියක තුල මතක් කරන ඕන සංකල්ප වලින් මතක් කරලා දෙන්න. දැන් ඔතෙන් එහාට තමයි අපිට නිෂ්පාදනය කියවන්න කියන පාඩමට සම්බන්ධ වෙන්න තියෙන්නේ. හරිද? ඊළඟට අපි බලන්නේ දැන් ප්‍රශ්නක පහ ඉවරයි. ප්‍රශ්නක හයට තමයි අපි යන්න තියෙන්නේ. ප්‍රශ්නක හයේ ඉඳලා තමයි ඔන්න දගෝ ආවස්තිවිදයි කියන සංකල්පෙත් එක්ක නිෂ්පාදනය කියවන්න අපි සම්බන්ධ කරන්නේ. එතකොට වෙන්න හදන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලගන්න හොඳට මොකද මේ සම්බන්ධය කියන්නේ එක. හරි. එතකොට දැන් වෙන්නේ මෙන්න මේ කරුණ. අපි ගන්නතන මාතෘකාවක් වශයෙන් සංකල්පයක් කතා කළ යුතුයි. එතනින් ගන්න තමයි පාඩම නිෂ්පාදනය කියන මායිමට සම්බන්ධ වෙන්නේ. හරි. ඒ අනුව මෙන්න මම මෙහෙම කියනවා. ආන්තික ආවස්තික පිරිවැය. ඔන්න සංකල්ප තමයි අපි මෙතනදී ගන්න ඕනේ. ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? හරි. ආන්තික ආවස්තික පිරිවැය කියලා අපි කියන්නේ ඇත්තම මේක නිෂ්පාදනය කියන මායිමේ බෑ වුණා. ආන්තික ආවස්තික පිරිවැය කියන එක අපි ගන්න නිෂ්පාදනය කියන මායිමේ බෑ වුණා ඒවා අනුක්‍රමණය කියලා අපි කියනවා. මේකේ තේරුම තමයි නිෂ්පාදන හැකියා මායිමක් දිගේ හරි දමන කරන විට නිෂ්පාදනය කියන මායිමක් දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට හරි නිෂ්පාදනය කියන මායිමක් දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැපකරන නිෂ්පාදන අවය අනෙක් භාණ්ඩයේ නැත්නම් එක භාණ්ඩයක් නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනකොට අනෙක් භාණ්ඩයෙන් කැපකරන නිෂ්පාදන අවයක් තියෙනවා. අන්නේ කැපකරන නැත්නම් අත්හරින අවය තමයි අපි කියන්නේ ආන්තික ආවස්තික පිරිවැය කියලා. මොකද ඒක ආන්තික ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කියන මායිමක් දිගේ අපි ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය අපි මොන ප්‍රමාණයකින්ද සමාන ප්‍රමාණයකින් වැඩි කරන්න ඕනේ. වැඩි කරද්දී හරි අනෙක් භාණ්ඩෙන් කැප කරන නිෂ්පාදනයක් තියෙනවා. ආන්නේ අරියට අපි කියනවා ආන්තික ආවස්තික පිරිවැයක් කියලා. හරි. එතකොට මේක තමයි අපි සමාන කරන්නේ බෑවුම. මොකද තමයි අපි සමාන කරන්නේ බෑවුම කියලා. හරි. එතන මේ කියන ආන්තික ආවස්තික පිරිවැය ස්ථාර වෙන්න පුළුවන්. ස්ථාර වීමක් වෙන්න පුළුවන්. මේ කියන ආවස්තික පිරිවැය වැඩි වීමක් වෙන්න පුළුවන්. මේ කියන ආන්තික ආවස්තික පිරිවැය හීන වීමක් වෙන්න පුළුවන්. නැත්නම් අඩු වීමක් වෙන්න පුළුවන්. ඒතර ආන්තික ආවස්තික පිරිවැයේ ස්වභාවයන් තුනක් තියෙනවා. ස්ථාර වෙනවා, වැඩි වෙනවා, හීන වෙනවා. එතකොට මෙන්න මේ ආන්තික අවස්ති පිරිවැයේ ස්වභාවයන් තුනක් එක තමයි නිෂ්පාදනය කියන මායිමේ හැඩය තීරණය. ස්ථාරණ අපි කියනවා සරල රේඛීය නිෂ්පාදනය කියන මායිමක් කියලා. මොන රේඛියද? සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිමක්. වැඩි වීමක් නම් අපි කියනවා මූලයට අවතල මූලයට අවතල එහෙම නැත්නම් පිටතට නිරාගිය නිෂ්පාදනය කියවන්න බවට පත් වෙනවා. හීන වෙනවා නම් අපි කියනවා මූලයට උත්තල ස්වභාවයක් ගන්න. අපි ඒකට කියන්නේ මූලයට උත්තල නිෂ්පාදනය කියන මායිම කියනවා. හරිද? මූලයට අවතල නිෂ්පාදනය කියන මායිම මූලයට උත්තල නිෂ්පාදනය කියන මායිම. එහෙනම් මෙන්න බලන්න ආන්තික අවස්ති පිරිවැය කියන්නේ මොකද්ද කියලා මම කිව්වා. ඒ ආන්තික අවස්ති පිරිවැයේ ස්වභාවය තුනක් තියෙනවා. ඒ තුන ස්ථාර වීම, වැඩි වීම සහ අඩු වීම. වැඩි වීමක් වෙනවොත් ස්ථාර වීමක් වෙනවොත් නිෂ්පාදනය කියන මායිමේ හැඩය තියෙනවා සරල රේඛාවක් විදියට. අපි ඒක කියන සරල රේඛීය නිෂ්පාදනය කියන මායිම කියලා. මේක වැඩි වෙනවා නම් අපි කියනවා මූලයට අවතල නැත්නම් පිටතට නිරාගී නිෂ්පාදනය කියන මායිම කියලා. විතර මේක තමයි හැඩය. මෙහෙම හැඩයක් ගන්න නම් අපි කියනවා එක හීන වීමේ අවස්ථාවේදී අපි ඒකට මූලයට
උත්තරය කියලා. එහෙනම් ආන්තික ආවස්ත්‍ර පිළිවෙලේ ස්වභාවය මත නිෂ්පාදනය කැමාවේ මේ හැඩය මොකද්ද කියලා තීරණයනවා. මෙතනින් ස්ථාර වීමයි වැඩිවීමයි තමයි අපි සිලබස් එකේ ප්‍රධාන වශයෙන් කතා කරන සංකල්ප දෙක. මේ මේ දෙක තමයි සාමාන්‍යයෙන් අපිට සිලබස් එකේ නිර්දේශ කරලා තියෙන කරුණු දෙක බවට පත් වෙන. ඉතින් ඒ නිසා අපි ඊළඟ පියවරේදී ස්ථාර වීම වැඩිවීම කියන ඒවා කතා කරන්න සිදු වෙනවා. හරි? ඊට කලින් අපි කතා කරන දේවල් තියෙනවා මේක ඇතුළේ තවත්. හරි එහෙනම් මම හරියට ප්‍රශ්නමයි මේ පැහැදිලි කරේ. මම යා ඉතින් වැදගත් දෙයක් මතක් කරා. මේ ආන්තික ආවස්ත්‍ර පිළිවෙල තමයි PPC රේඛාවේ නැත්නම් නිෂ්පාදනය කියනවා මේ බැවුම කියන අපි ගන්නෙ. ඒක මම අර රූපසාර අඳිනකොට තවදුරටත් මේක පැහැදිලි කරනවා. දැන් හොඳට බලන්න ප්‍රශ්න 6ට අදාළ උත්තරය ආන්තික ආවස්ත්‍ර පිළිවෙල යන කුමක්ද? මෙතන නිෂ්පාදනය කියනවා මධ්‍යකයේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන්න විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන අගයට අපි කියනවා මොන ආවස්ත්‍ර පිළිවෙල කියලාද? ආන්තික ආවස්ත්‍ර පිළිවෙල. එතන වහලා තියෙනවා එය නිෂ්පාදනය කියන මායිමක බැරුම් එවත් හැඩේ කරේ කොහොමද බලපාන කොහොමද බලපාන්නේ ආන්තික ආස්පිරිය ස්ථාර වෙන්න පුළුවන්. එතකොට ඒක සලරේකින් නිෂ්පාදනය කියන මායිමක බවට පත් වෙනවා. ආන්තික ආස්පිරිය වැඩි වීමක් වෙන්න පුළුවන්. එතකොට ඒක මූලයට අවතල වෙනවා. මේක හීන මොහොතේ මූලයට උත්තර නිෂ්පාදනය කියන මායිම බවට පත් වෙනවා. ඔන්න ප්‍රශ්න 6ට අදාළ පැහැදිලි කිරීම. ඕකමම ඔයාලා WhatsApp එකේ දාලා තිය උත්තර එක ලියා ගන්නෙදි සැලකිලි මත ලියන්න. හරි? ඔන්න පැහැදිලි කිරීමක් කරා ඒක උසස් අරගෙන. ඊළඟට ප්‍රශංක 7 සහ ප්‍රශංක 8 තාම වැදගත්. වාමාක් කරන්න විභාගේ ජනප්‍රියයි හැමදාම විභාග වෙන කොටස් බලපත් වෙනවා. හරි? 7 වෙනි එකයි 8 වෙනි එකයි. ඒතොර ඒ දෙක තමයි මම ඊළඟට කරන්න හදන්නේ. 7 8 සංකල්ප වලට අපි යමු ඊළඟට. ඊළඟට තමයි අපි ස්ථාරව සහ වෙනවස්තු පිළිබඳ සංකල්ප වලට එන්න තියෙන්නේ. හරි මේක තමයි බලන්න. දැන් මම ආන්තික ආස්ත්‍රය ඉවර කරනවා ඉවර කරලා මේක තමයි බලන්න. රයිට් අපි ගන්නවද මෙන්න මෙහෙම නිර්වචනය. ප්‍රශංක 7 දී ඉන්නේ මේක. ප්‍රශංක 8 දී ඉන ප්‍රශ්නයයි තමයි තමයි 7 සහ 8 ප්‍රශ්න දෙක නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් කියන්නේ මොකක්ද? ඒක අදාළ උපකල්පන මොනවද? මොනවද තමයි ප්‍රශ්න ආදී මේ දෙක 30ක විභාග වල අහන මාතෘකාව. අවුරුදු පහක ආපසෙක බලද්දි මේ ප්‍රශ්න කීපයක් අහලා දෙන්නේ කියලා. නිෂ්පාදනය කියන මායිමක් කියන්නේ මොකක්ද? හරිද? ඒක රූප සංගත ඇසුරින් පැහැදිලි කරන එක තමයි ප්‍රශ්න ගොඩක් කරලා ලැබෙන්නේ. ඒ නිසා නිෂ්පාදනය කියන මායිම කියන එකේ නිර්වචනය අපි පාඩම් කරගත යුතුයි. හරිද? දැන් නිර්වචනයක් අපි දෙනකොට මෙන්න මෙහෙම දකු දෙන්නේ බලන්න යම් නිශ්චිත අවස්ථාවක හරි රටක පවතින සම්පත් සම්භාරය යම් නිශ්චිත අවස්ථාවක රටක පවතින සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණයක් යටතේ යම් නිශ්චිත අවස්ථාවක රටක පවතින සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණයක් යටතේ නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමතාවය ලැබෙන ලෙස පූර්ණ වශයෙන් උපයෝජනය කළ හොත් ලැබෙන්නේස පූර්ණ වශයෙන් උපයෝජනය කරනවා. හරි? විකල්ප භාණ්ඩ දෙකකින් ලැබෙන්නේස පූර්ණ වශයෙන් උපයෝජනය කරනවා. විකල්ප භාණ්ඩ දෙකකින් ලබාගත හැකි නිමෝම් ලක්ෂ්‍ය යාකොට අඳින රේඛාව ඕන බලන දරු කතාව. හරි? මොකද මම කියන්නේ? යම් නිශ්චිත අවස්ථාවක රටක පවතින සම්පත් සම්භාරය. හරි? පවත්නා තාක්ෂණයක් යටතේ නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන ලෙස පූර්ණ වශයෙන් උපයෝජනය කළ හොත්
බහණ්ඩ දෙකකින් ලබා ගන්න පුළුවන් නිමෝම් ලක්ෂ්‍ය තියෙනවා විකල්ප නිමෝම් ලක්ෂ්‍ය තියෙනවා අපි අන් ඒවා සම්බන්ධ කරගෙන යන රේඛාවක් අපි එකට කියනවා මොන හැකියාව මායිමක් කියලාද ඒක ප්‍රස්ථානෙ පෙන්නනවා නම් මෙන්න නිෂ්පාදනය කියන මායිම කියන එක මේ පැත x නම් මේ පැත y නම් හරි ඒක මූල ලක්ෂ්‍යය අපි මෙන්න මෙහෙම දාලා පෙන්නනවා මේ තමයි නිෂ්පාදනය කියන මායිම කියලා එහෙනම් නිෂ්මේ මේ නිෂ්පාදනය කියන මායිම දිගේ තියෙන මේ ඔය කිපු ලක්ෂ්‍ය විකල්ප ලක්ෂ්‍ය දෙක මේ තියෙන අපි මේවා සම්බන්ධ කරලා තමයි මේක අඳින්නේ මෙහෙම මෙන්න මේ ලක්ෂ්‍ය දෙක ලක්ෂ්‍ය බහන දෙකක් ඇතුළේදී මේ ලක්ෂ්‍ය ටික යා කළා අපි අඳාම රේඛාව අපි එකට කියනවා නිෂ්පාදනය කියලා මායිමක් කියලා. එහෙනම් මොකද මම කියන්නේ? මතකයෙන් කියනෝනේ මේවා නිර්වචනාත්මක අපිට වෙනස් කරලා ලියන්න බෑ. මේ දිල දෙන්නේ නිර්වචන අපි පාන කරගන්න ඕනේ. මොකද්ද? යම් නිශ්චිත අවස්ථාවක හරි? රටක පවත්නා සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණයක් යටතේ නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන ලෙස පූර්ණ වශයෙන් ප්‍රයෝජන කළහොත් බහන්න දෙකකින් ලබාගත හැකි නිමෝම් ලක්ෂ්‍ය මෙතනින් නිමෝම් ලක්ෂ්‍ය යාකොට අඳින ලබන රේඛාවට අපි කියනවා නිෂ්පාදනය කියන මායි වක්‍රයක් කියලා. එහෙනම් මෙන්න නිර්වචනයේ මෙන්න ප්‍රස්ථාරය පෙන්වන විදිය. හරි? විභාගය ඔය විදිහ තමයි අහලා තියෙන්නේ. එතකොට මේ කියන නිෂ්පාදනය කියන මායිම නිර්මාණය වෙන්නේ යම් යම් උපකල්පන මත. ප්‍රධාන උපකල්පන හතරක් තියෙනවා. ප්‍රධාන උපකල්පන හතරක් තියෙනවා. එක තමයි ඊළඟ අහන ප්‍රශ්නේ. එකක් තමයි රටක් නිපදවන්නේ බහන්න දෙවර්ගයක් පමණයි. රටක් නිපදවන්නේ බහන්න දෙවර්ගයක් පමණයි. දෙක හරි? රටක් නිපදවන්නේ බහන්න දෙවර්ගයේ ඉති දෙවෙනි එක. රටට දිනවා සම්පත් සම්භාරය ඒක ස්ථාවරයි. තුන රටේ පවත්නා තාක්ෂණය නොයනස්ව පවතී. පවතින තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. ඒකෙම භාවිත කරන අපි නිෂ්පාදනය. තුනක් කරමු තුන. බහන්න දෙවර්ගයේ සම්පත් සම්භාර ස්ථාවර වේ පවත්නා තාක්ෂණය නොයනස්ව පවතී. මෙන්න හතරෙනි. හිඟ සම්පත් නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමතාවය ලැබෙන ලෙස පූර්ණ වශයෙන් උපයෝජනය කරා. ඔන්න හතරක්ම අපි කිව්වා මොකද හතරෙන් කඩපාඩම් කියන්නේ. මොකද්ද? රටක් නිපදවන්නේ භාණ්ඩ සේවා දෙවර්ගය. රටේ පවත්නා සම්පත් සම්භාරයේ ස්ථාවරයි. රටේ පවත්නා තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න අන්තිම එක. හිඟ සම්පත් නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන ලෙස පූර්ණ වශයෙන් අපි උපයෝජනය කරනවා කියලා හිතනවා. ඔන්න ඔය හතර තමයි මේක අපි උපකල්පන කියලා ගන්න. එහෙනම් මම නිර්වචනය දුන්න නිෂ්පාදනය කියන මායිමක සහ උපකල්පන එක මතක් කරා. මේව ඉතින් අපි කවුරුත් හිතලා ලියන දේවල් නෙමෙයි අපි පාඩම් කරලා යන දේවල් කියලා මතක් කරගන්න ඕනේ. එහෙනම් මම දැන් කියුවේ මොකද්ද? ආන්තික අවශ්‍ය පිළිවෙල කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඒකත් එක්ක නිෂ්පාදනය කියන මායිමේ හැඩය තීරණය කරනවා කිව්වා. ඒ අනුව නිෂ්පාදනය කියන මායිමක් කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඒ අනුව එක ගොඩනැගෙන උපකල්පන මොනවද කියලා කිව්වා. අර නිෂ්පාදනය කියන මායිමක් ක්‍රේ බෑවම තමයි හැමතිස්සෙම අපි කියන්නේ ඒකේ තියෙන ආස්තික හිරිවැය කියලා කිව්වා. හරි? දැන් ඉතින් අපිට ඔතෙන් එහාට කෙලින්ම අර සරලයේ නිෂ්පාදනය කියන මායිම වැඩෙන ආස්තිකයේ සරල නිෂ්පාදනය කියන මායිම සම්බන්ධ කෙලින්ම තමයි ඊළඟ වස බඩපත් කරගන්න ඕන කියලා මතක කරගන්න. දැන් මූලික සිද්ධාන්ත කිහිපයක්ම අවසන් කරලා තියෙනවා. හරි? ඒ ප්‍රශ්නාංක 7 සහ ප්‍රශ්නාංක 8 දක්වා අර දෙවෙනි ටියුට් එකේ දෙවෙනි පිටුවේ පැහැදිලි කිරීම කළා තියෙනවා මම 8 වෙනි ප්‍රශ්න දක්වාම කියලා මම තියාගන්න. හරි? එතකොට දැන් ස්ථාවරාස්තිරයෙන් තමයි පාඩමේ ඉතින් යහට යන්නේ වැඩ දවස්ෙදී සහ ස්ථාවරාස්තිරයෙන් අපි පැහැදිලි කිරීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. හරි? රයිට්. ඊළඟට තියෙන අපිට ස්ථාවරාස්තිරය තමයි දරුවෝ කතා කරගන්න ඕනේ. ස්ථාවර ආස්තිරය සහ වැඩ දවස්ෙදී කියන දෙක අපි විග්‍රහ කරන්න ඕනේ. තියෙන කරුණු අපි උගන්වලා තියෙනවා පාඩමේ. අපි රිවිෂන් එකක් තුල කතා කරන්න ඕනේ සංකල්ප මොනවද කියලා අපි හඳුනා ගමු. හරි? හඳුනා ගන්න ඕනේ මෙහෙමයි. එතකොට ප්‍රශ්නක 9 සහ 10 තමයි ස්ථාවරස්ත්‍රයට වෙන් කරලා දෙන්නේ. අපි දැනගන්න ඕනේ තමයි මේ තියෙන්නේ. එතකොට ආ බලන්න ප්‍රශ්නක 9
නමුනේ ප්‍රශ්නට අදාළව මම කරුණු ටික දැන් කියනවා. ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? හරි? ඒකට බලපාන හේතු මොනවද? ස්ථාවර ආවස්තික කියන්නේ මොකක්ද? ඒකට බලපාන හේතු මොනවද? මොනවද තමයි අපිට නම් ප්‍රශ්න අහලා තියෙන්නේ? ස්ථාවර ආවස්තික කියලා කියන්නේ නිර්වචනය කරොත් මෙන්න මෙහෙමයි. නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට හරිද නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට එක් නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩේ අත්හරින අගය සෑම විටම සමාන වීමයි. අනේ මම මොකද කියන්නේ? නිෂ්පාදනයේ මායමක් දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අපි අනෙක් භාණ්ඩෙන් අත්හරින අගයක් තියෙනවනේ. අනේ අත්හරින අගය සෑම විටම සමානයි. ඒක තමයි ස්ථාවර කියන එකේ තේරුම. සම විටම සමාන වෙන්න ඕනේ අත්හරිනාගේ. එතන ඒක සමාන වෙනකොට තමයි අපි කියන PPC රේඛාව සරල රේඛාවක් බවට පත් වෙන්නේ. PPC රේඛාව සරල රේඛාවක් කියන නොතනදි අත්හරිනාගේ සමාන නොතනදි. එහෙනම් දැන් අපි ඊළඟ නිර්මාණය කරගන්න ඕනේ කොහොමද ස්ථාවරයක් කියලා තේ සරල රේඛිකක් නිර්මාණය වෙන්න ඕනේ කියලා තමයි අපි ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ. හරි? එතන එතනම අහුව තව ප්‍රශ්නයක් ස්ථාවර ආස්තුරය කියලා බලපන් හේතු මොනවද? කැපකර්මගේ හැමදාම සමාන වෙන්නේ යම් හේතු දෙකක් ඇතුළේ. පළවෙනි හේතු තමයි සම්පත් සමජාතීය විය යුතුයි. එහෙනම් පළවෙනි හේතු තමයි මොකද? සම්පත් සමජාතීය වෙන්න ඕනේ. ඊළඟට එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත් එක් කර්මාන්ත කාර්යක්ෂම සම්පත් අනික් කර්මාන්තයකද කාර්යක්ෂම වීම. එහෙනම් මොකද හේතු දෙක? සම්පත් සමජාතී වීම බලපාන වෙන හේතුවක් වෙනවා. දෙක එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත අනික් කර්මාන්තයට ඒ ආකාරයෙන්ම කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ කර්මාන්ත දෙක ඇතුළේ තියෙන කාර්යක්ෂමතාවය සමානයි. එතන මේ හේතු දෙක ඇතුළේ තමයි මොන අවස්ථ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ? ස්ථාවර අවස්ථ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මට හැමෝම කියන නම්ින් ප්‍රශ්න අදාළ උත්තරේද? ස්ථාරාස්තුලයේ කියන්නේ මොකද්ද? නිෂ්පාදනයේ කියමායිමක් දෙකේ අපි ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය අපි සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්තරේ නිෂ්පාදනයේ හැමතැනම කොයි වගේ සමාන වෙනවා. ආන්නේකට කියනවා ස්ථාවරයි කියලා. ඒක සමාන වුණ තමයි දරුවෝ PPC මොන රේඛාව බවට පත් වෙන්නේ? සරල රේඛාව බවට පත් වෙන්නේ. හරිද? දැන් ඒකර එක බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මොකද හේතු දෙක? සම්පත් සමජාතීය විය යුතුයි. එක් කර්මාන්ත උදාගන්නා වූ සම්පතේ කාර්යක්ෂමතාවය අනෙක් කර්මාන්තයේ කාර්යක්ෂමතාවයත් එක්ක සමාන වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය කර්මාන්තකේ සමානයි. එහෙනම් මොන නමේ ප්‍රශ්න අදාළ උත්තරය? හැබැයි දැන් මම ඔයාලට නමේ ප්‍රශ්න අදාළ උත්තර පැහැදිලි කරන්න නම් ඒ කියන්නේ නමේ ප්‍රශ්න කලින් දිනවා දෙවි පිටුවේ අන්තිම ස්ථාවර ආස්තුරය කියන එක නිර්මාණය කරගන්න ඕනේ විදිය මොකක්ද? වම්බුවක් හදලා ඒක අපි ප්‍රස්ථාරක නිර්මාණ කිරීමක් කරන්නේ කොහොමද? හරි? එතන දැන් මේකට දාන උත්තරය මම මෙතන පැහැදිලි කරා. WhatsApp එකේ අපි දාපු නෝට් එකේ අරන් ලියාගන්න පුළුවන් මේ හේතු දෙක ඔය විදිහටම ලියලා තමයි තියෙන්නේ. හරි? Right. Then මම එනවා ඊළඟට මේ කොටස දැන් මෙතනින් මම පොඩ්ඩක් අයින් කරගෙන ඊළඟ කොටස තමයි එන්න හදන්නේ. මේ කියන්නේ මට ඕනි ස්ථාවර අවස්ථිතියක් දැන් ඔයත් එක්ක නිර්මාණය කරන්න. මම එතනදී මාත් එක්කම නිර්මාණය කිරීමක් කරන්න තමයි මම ඔයාලට කියන්නේ. මොකද මම ඒ ටික දාලා නැහැ නෝට් එකේ. ඒ ටික WhatsApp නෝට් එකේ දැම්මේ නැහැ. WhatsApp නෝට් එකේ දාලා තියෙන්නේ අතින් කියන්නේ වචන වලින් කියන ටික විතරයි. නිර්මාණය කරන ටික මම ඔක්කොම ඔයාලට මෙතන දාන්න. ඒ අනුව මම ගන්නවා මුලින්ම නිමෝම් සංයෝගය කියලා වරුවා. නිමෝම් සංයෝගය ඊළඟ දිනවා x භාණ්ඩය, ඊළඟ දිනවා y භාණ්ඩය, ඊළඟ දිනවා
ආවස්තික පිළිවෙල. හරි? එතකොට ඔයාට පුළුවන් නිමෝම් සංයෝගන මාත්‍රකම දාගන්න A B C D E F කියලා දැම්මා. හරිද? A B C D E F කියලා අපි නිමෝම් සංයෝග ටික දැම්මා. ඉතින් තමයි පළවෙනි කරන්නේ. එහෙනම් මේක මාත්‍රකම දාගන්න. හරි? දාලා ඔයා x භාණ්ඩය ගාවින් බින්දුවෙන් පටන් අරගන්න. x බින්දුවෙන් පටන් අරගෙන 1 2 3 4 5 කියලා වැඩි කරා. කියන්නේ මේ පැත්ත අපි වැඩි කරමු. බින්දුවෙන් පටන් අරන් වැඩි කරන වැඩි කරන නේද? එහෙම අරනවා මේ පැත්ත y තීරුව බින්දුවෙන් අවසන් කරනවා. y පැත්ත බින්දුවෙන් අවසන් කරනවා. ඒතරවා දානවල දැන් මෙතන මෙන්න මෙතන කියලා බින්දුව. ඔය දාලා මෙතන 10 ගන්න. 8යි 6යි 4යි 2යි බින්දුවයි. දැන් එක භාණ්ඩයක නිෂ්පාදන ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. අනිත් භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රමයේ අඩු වීගෙන යනවා. ඒ කියන්නේ දැන් මෙයා වැඩිවෙනකොට මෙයා අත්හැරීමක් තමයි මේ වෙන්නේ. ඒතර මෙතන දරුවෝ වැඩි වෙලා දිනු කීයද? එකක්. වැඩි වෙලා දිනු කීයද? එකක්. වැඩි වෙලා දිනු එකක්. හැමතැනම එක සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඔව්ද? එක භාණ්ඩයක නිෂ්පාදනයේ මොන ප්‍රමාණයකින් වැඩි වී තිබේ? සමාන ප්‍රමාණයකින් වැඩි වී තිබේ. ඒක තමයි මේ කරන්නේ. එතකොට ඔයා මේකට දානවා ඩෙල්ටා x කියලා. මේක තමයි ඩෙල්ටා x. ඒවා අත්තරිනුනේ. අත්තරන ගිමන උගයිම 10 නම් 8ට 2යි. මොන දෙකක්ද? ඍණ 2යි. 8 නම් 6ටත් 2යි. මොන දෙකක්ද? ඍණ 2යි. අත්තරිය කියලා පෙන්වන්නේ ඍණ. 6 නම් 4ට ඍණ 2යි. ඍණ 2යි. ඍණ 2යි. මොකද්ද මේකේ තේරුම? මේ දිනේ ලබා ගන්නා ගේ මේ දින අත්හරින ගේ අත්හරින ගේ සෑමතනම කොයි වගේ සමාන අත්හරින ගේ සෑමතනම සමාන හරිද එතකොට මම මේ දෙකකට දෙක කියන එකේ පෙන්නන්නේ ඩෙල්ටා y කියන එක මේක ඩෙල්ටා x මේක ඩෙල්ටා y එතකොට දැන් අපි ඊළඟට ගේන්න ඕනේ මොන පිරිවැයකින් තියෙන්නේ ආවස්ථක පිරිවැයකින් තියෙන්නේ ආවස්ථක පිරිවැයකින් තියෙනවා දැන් ගන්න පටන් ගන්න ඕනේ හරි ආවස්ථික පිරිවැය ගන්න නම් ලබා ගන්නා ගේ වෙන්නේ මේකද දැන් බින්දු දැන් එකටනේ වැඩි වෙන්නේ ඒක ඩෙල්ටා x යටට දානවා අත්තරනේ අපි ඩෙල්ටා y නේ මේ අත්තරදී y වෙන්නේ එහෙනම් මේ ඩෙල්ටා y උඩට දාන්න මොකද සිද්ධාන්තය ලබා ගන්නා නිෂ්පාදනය මිසම යටට යනවා අත්තරනගේ මිසම ඉරේ උඩට යනවා නෝ සිද්ධාන්තය තමයි මේ ගන්න ඕනේ ඒතර මෙතන නම් මෙතනට අපි ගන්න ගන්න උඩ අගයක් නැහැ නේ ඉරක් ගැහුවා ඊළඟට එහෙනම් දැන් අපරණගේ කීයද 2යි ලබා ගන්නගේ කීයද 1යි එහෙනම් 2 බෙදන්නුනේ කීයද අත්තරේ 2යි ලබා ගත්ත 1යි එහෙනම් 2 එකින් බෙදන්නුනේ 2 බෙදන්නුනේ 1යි 2 කියන දුව මම මේ මෙන්න මෙයාගේ කියන ගාන ගියලා මෙතන 2යි කියන එතන මේ 2 ගත්තේ මම 2 එකින් බෙදලා අත්තරපගේ 2යි ලබා ගත්තේ 1යි ඊපස්සේ ආයිම අත්තරේනි 2යි ලබා ගන්න 1යිනේ එතන දැන් මම මේකෙන් දානවා දෙක බෙදීම එකතු වෙනවා. මම මෙතන ගේනවා දෙකයි. එතන දෙක බෙදීම එක. ඊපස් ආයෙමත් මම අත්හරින්නේ දෙකයි ලබා ගන්න එකයි. එහෙනම් මම මේකෙන් දානවා දෙක බෙදීම එක දෙකයි. ආයෙ හතරෙන් ඉඳන් දෙකට දෙකයි. දෙක ලබා ගන්න එකයි දෙක බෙදීම එක. දෙකයි. මේක අත්හැරිය තමයි මම මේ වරණට දාලා දෙන්නේ මෙතන කොහොමද? කියන්නේ මේ උඩ ලබා අත්හරින්නගේ යටදී ලබා ගන්නගේ මේ අත්තරන්ගේ ලබන. ඒ වගේම දෙකේ නම් බිඳුවට හරි දානවා හරිනම් මේ කියන එක එන්න. දෙකේ නම් බිඳුවට 2යි. හරි 2 බෙදීම 1නේ. එතන මෙතන 2 බෙදීම 1. ඔන්න අවශ්‍ය ක්‍රය. එතන මේ අවශ්‍ය ක්‍රය හැමසෙම ගන්න ලබා ගන්නාගේ යට අත්තරන්ගේ උඩ කිසි සිද්ධාන්තය තමයි මේ හදලා තියෙන්නේ. දැන් හැමතැනම අවශ්‍ය ක්‍රය මොකද වුනේ? සමාන නේද? එතන මේක සමානයි කියලා පෙන්නන්න අපි මේ ප්‍රස්තාර මෙහෙම ගන්න ඕනේ එතන. මේ පැත්තට x භාණ්ඩ දානවා මේ පැත්තට y භාණ්ඩ දැම්මාම මේකේ පරිමාණ අනුකූලව අපි මේක හදා ගන්න ඕනේ. x වල එනවා 1 2 3 4 5. මේ පැත්තට එනවා y වල 2 4 6 8 10. එතන අපි පරිමාණය හදාගන්න ඕනේ. x වල දානවනේ 1 2 3 4 5 කියලා. හරි? 5 නම් මේ පැත්තට යනවා x භාණ්ඩය, y භාණ්ඩය 2 ගන්න මේ පැත්තට යනවා.
දැන් අපිට පුළුවන් මේකෙම ප්‍රස්ථාරයන් දෙන්න මෙන්න ප්‍රස්ථාරයන් දෙන්න විදිය x බිංදුවේදී y ධාරය x බිංදුවේදී y කියන ධර්මෙන් x බිංදුවේදී y ධාරය එයා තමයි a අක්ෂය එහෙනම් අපි හිතමු a කිය x එකේදී මෙතන x එකේදී y අටයි x එකේදී y අටයි මේක තමයි b අක්ෂය ඊළඟ x දෙකේදී y 6යි x දෙකේදී y 6යි මේක තමයි c අක්ෂය දැන් x 3ේදී y 4යි x 3ේදී y 4යි ඊළඟ x 4ේදී y 2යි 4ේදී y 2යි ඊළ අක්ෂය ඊළඟ x 5ේදී y බිංදුවයි මෙන්න x 5 ඉතින් y වලගේ බිංදුව. මේක තමයි f ලක්ෂය. දැන් අපි මේක රේඛා වශයෙන් හඳුන්වන්නේ මෙන්න මෙහෙම තමයි හඳෙන්න ඕනේ. හරියටම සමාන රේඛා වශයෙන් ගන්නේ. ඒතර ආවස්ථික ස්ථාර කියලා පෙන්වනවා තමයි PPC රේඛා මුල් රේඛාවක් කියන්නේ. සරල රේඛාවක් වෙන්නේ මෙන්න මේක තමයි කියන්නේ නිෂ්පාදක කියා මායිම කියන. ඒතර ඔයාට වගුවක් එක තමයි මම මේ ප්‍රස්ථාරය කතා කරලා දීන්නේ. ඒතර ඕක තමයි දරුවෝ වා දෙවෙනි පිටුවට සඳහන් කරගන්න තියෙන්නේ. ඒතර ඔයාට තිබුණේ මාත් එක්ක මෙහෙම තීරණයක් හදාගන්න. හරි. ඒ හදලා මෙතන ආවස්ථිකය ගන්න කරගන්න. ඊළඟට ප්‍රස්ථාර x අක්ෂය සහ y අක්ෂය පරිමාණනුකූලව නම් කරගත්තා. ඊපස් අදාළ විදිහට මම මේ දෙන්නු විදිහට අන්තරම ලක්ෂ්‍ය කරන්නේ. ලකුණු ගමුවා කියන පිට නිර්මාණය වෙන්න ඕන. ඔන්න ස්ථාර ආශ්‍රය කියන පුතා. හරි. උරද මම ස්ථාර ආශ්‍රය කියන්නේ මොකක්ද කියලා නම් මේ ප්‍රශ්න අදාළව කිව්වා. ඒකට බලපාන හේතු දෙක මොකක්ද කියලා කිව්වා. ඊළඟට මම මේ දේ පිටදී මේ වගුව සහ මේ ප්‍රස්ථාරණය මේ නිර්මාණය කළ තියෙනවා. ඒතර මම හැමසමාර කිව්වේ මාත් එක්ක ඒවා මේක කරගෙන යන්න ඕනේ කියලා හැමසම කිව්වා. සෑම ලක්ෂණකම මම වැය කරගන්න අවස්ථාව දීලා තමයි මේ බෝඩ් එක සම්පූර්ණ කරන්න ගියේ. එතකොට දැන් 10 ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අංක 10. මොකද අහලා තියෙන්නේ? ස්ථාවර ආවස්ත්‍රි පිළිවෙල ප්‍රායෝගික ලෝකේ නොගලපේ. ඉරක් ගන්න ඕනේ ප්‍රායෝගික ලෝකෙ ගැන දෙන්නේ නැහැ කියන එකට. හරිද? ඒක තමයි අපි බලන්න ඕනේ. ඇයි ප්‍රායෝගික ලෝකෙ ගැන දෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මෙන්න මේ தত্ত্বය මෙන්න මේ සමරණයේ නිෂ්පාදනයේ අමායිම හේවත් ස්ථාර බව ප්‍රායෝගික ලෝකෙ ගැන දෙන්නේ නැහැ. මොකද හේතුව? මෙතනින් කියන්නේ ඒ කියන්නේ ස්ථාරයකින් කියන්නේ සම්පත් කොයි වගේ කියලාද? සමජාතියේ කියලා. මෙතනින් කියන්නේ සම්පත් කොයි වගේ කියලාද? සමජාතිය तो संपत समजातीय नहीं ऐत्त लोकेन मितनिं कीवेने समजातीय है एक यानि एक कर्मांत्र उदागन्ना उस संपत ए आकार में तवत कर्मांत्र उदागन्न पुरुवा एक यानि बी को इधर उदागन्ना उस श्रमिक क्या हो गामन ठेक वाले करना उदागन्न पुरुवा एक यानि तमाही समजातीय है क्या एक यानि मेकिंग कीवेने हन्ने बाबू नमूत ऐत्त लोके एहिम वेने नहीं ऐत्त लोके तीनने සම්පත්ත සමජාතිය බවක් නෙවෙයි සම්පත් සමජාතිය නොවන බව. ඒ කියන්නේ ගැළපෙන්නේ නැහැ සම්පත් කර්මාන්තෙන් කර්මාන්ත. එක වගේ නැහැ කර්මාන්තවල සම්පත කියන්නේ. වෙනස් වෙන්නේ ඕනේ. ඒතර මේ தත්යෙන් හින්දා අපි කියනවා මොන ලෝකෙට ගැළපෙන්නේ නැහැ කියලා. මොකද මේකේ කියවෙන්නේ මොකද්ද? සම්පත් සමජාතිය කියන්නේ. හැබැයි ඇත්ත ලෝකේ සම්පත් සමජාතිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක කර්මාන්තෙන් දාගන්නා වූ සම්පත් ඒ ආකාරයට කර්මාන්ත දාගෙන මේ කියාව නැහැ. නැතිනම් අපි කියනවා ඇත්ත ලෝකේ සම්පත් සමාජාතිය වෙන්නේ නැහැ. එම නිසා ස්ථාර බව මොන ලෝකෙද කියලා දෙන්නේ නැද්ද? ප්‍රායෝගික ලෝකෙ කියලා දෙන්නේ නැහැ. ඒක තමයි 10 විදි පිටුට අදාළ පැහැදිලි කිරීම. ඒකේ උත්තරේ මම WhatsApp එකේ දාලා තියෙනවා ලියා ගන්න පුළුවන්. ඒක මම ඒකට කාලය ගන්නේ නැහැ. හරි? ඒක දී මූලිකම දේ වෙන්න ඕනේ සමාජාතිය බව තමයි මේකෙන් කියවෙන්නේ. ඇත්ත ලෝකේ හිම සමාජාතිය බවක් නැති නිසා මේක මොන ලෝකෙද කියලා දෙන්නේ නැද්ද? ප්‍රායෝගික ලෝකෙ කියලා දෙන්නේ නැහැ. හරි? ස්ථාර බව නිර්වචනාත්මකව හේතුත් එක්ක නිර්මාණය කරලා ප්‍රායෝගික ලෝකෙට ගලපනවා නැද්ද කියලා අපි හොයාගත්තා. හරි ඊළඟට එතකොට අපිට තියෙන්නේ ප්‍රශ්න අංක දැන් 10ට නිකන් ඉවරයි. 11 වෙනි ප්‍රශ්නෙට අදාළ විදිහ තමයි අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න අංක 14 නම් අපිට කරුණාකරණ දෙක අදාළයි එකම මාතෘකාවක් වශයෙන්. හරි ඒ අනුවදව මම ගන්නවා දැන් මෙන්න මේ කියන මාතෘකා ටික තමයි අපි ආවරණය කරගත යුත්තේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒකේ ප්‍රස්ථාරය අඳින්න කලින් ඒ කර්ම කාරණා ටික අපි හදාගමු.
इतनी विभाग आहन जनप्रिय प्रश्न तीन अपे मतुका वेन आस्तिक अतर वेड़ आस्तिकस्ते पीपीसी अन्न मेहमे मेपत एक्सा मेपत वैना निष्पादने के मायम मूलेट अवतल धीमा हेमंत पीटतट निरायाम सिद्धिरा बलो मुखद संबंध क्रियात्मक नीति अभी वेडिनावस्थिर पीरिवे नीति अरे नीति बलपान हेतु मनवाद हेतु मूलाश्र मुनवान इवस मेक प्रायोगिक लोकेट गलपेनवादनावस्थिक निर्वचनात्मक निर्माण निर्माण प्रायोगिकोकेटपेनोदीमा प्रशंक दहाय पल्ले वगुवाक् वगुअट गिहिलाट वाट प्रश्न दालती हदागन पिलीवलट एयाम दरु निमोम संयोगे निमोम संयोगे वैभावस्थित पीरिवे අරවාගේ හිතමු මෙතන අවශ්‍ය පිළිවෙල කියන ඩෙල්ටා x අරලා ඩෙල්ටා y වල ගැනීම ඒ කියන්නේ ලබා ගන්නාගේ යට අතරගේ උඩ ඔයගොල්ලෝමයි වගුව නිමෝම් සංයෝගය විදිහට අපි ගමු x භාණ්ඩයේ y භාණ්ඩයේ සහ අවශ්‍ය පිළිවෙල කියලා. ඉතින් අපි මෙතනින් ප්‍රස්ථාර නිර්මාණය කරන ගමු මේකේ ඉලකඩ ඇතුළ තියෙයි අපිට හරි මේ වැත බලන්න. නිමෝම් සංයෝගය අපි ගමු දරුව a b c d EF කියලා අපි ගන්න පුළුවන්. අර වගේම ABC EF කියලා අපි දාගන්න. හරිද? ඒවා ටග් ගාලා මේ තීරුවේ නිමෝම් සංයෝග කියලා ලියාගන්න. ලියාගෙන ටග් ගාලා සංයෝග ටික දාගන්න. ABC EF කියලා. හරි? ඊළඟ x භාණ්ඩය මෙතනට යනවා. ඔන්න x භාණ්ඩය. හරි? මෙල y භාණ්ඩය වෙන අවස්ථික පිළිවෙල. හරි? අවස්ථික පිළිවෙල ගන්න අපි ඩෙල්ටා x යට ඩෙල්ටා y උඩකින් සිද්ධාන්තිකව ගන්න පුළුවන් මෙතනදී. හරි. අපි අර සිද්ධාන්තෙම තමයි එක භාණ්ඩයක් අපි මෙතනදී බිද්දී පටන් අරගෙන සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යනවා. ඒතර මම දැන් මොකද කරේ? x භාණ්ඩයේ අගය බිඳුවෙන් පටන් ගන්න සමාන ප්‍රමාණයකින් වැඩි කරා. කීයනාද වැඩි කරේ? එක ගාණේ වැඩි කරා හැමතැනම උදී. හැමතැනම එක ගාණේ වැඩි කරගෙන යනවා උදී. ඒතර මේ එකට අපි කියනවා මොන x කියලා? ඩෙල්ටා x කියලා. එහෙනම් එක භාණ්ඩයක නිෂ්පාදනයට සමාන ප්‍රමාණයක වැඩි කරගෙන යනකොට එක ගාණෙ හැමතැනම වැඩි වෙනවා. එක ඩෙල්ටා x. හරිද? ඉතින් අපි ඊළඟට එන්න ඕනේ මේ තීරුවට තමයි. ඊළඟට දැන් මේ තීරුව දෙන්නාට පස්සේ මම හිතුවා මෙතන බිඳුවෙන් පටන් ගන්නවා නම් මෙතන අවසන් කරන්න කියලා බිඳුවයි. මෙයා බිඳුවෙන් පටන් ගන්නකොට මෙයා අවසන් කරන්න බිඳුවයි. හරි? මෙතන මම දාමු 20යි. දමට ඕනේ ආවස්තික පිරිවැය වැඩි වෙනවා කියලා පෙන්වන්න තමයි මට අවශ්‍ය. කැප කරනගේ එන්නේ වැඩි වෙනවා. ඊළඟ මම මේ එක ගණන් දාලා 18යි කියන්නේ. මේකෙන් 20 දැම්ම මෙතනින් 18 දැම්මා. මම ඊළඟ දෙක ගණන් දාලා 15යි කියලා. එන්න මේකෙන් මම දාන 11යි කියලා. මේකෙන් දාන මම 6යි කියලා. දැන් බලන්න කියලා තියෙන්නේ මොකද්ද කියන්නේ? 20යි 18යි 15යි 11යි 6යි 0යි. බලන්න වෙලා තියෙනවා. 20 ඉඳන් 18 දරුව කැප වෙනවා කියන්නේ हाथ
දැන් අපහැර වගේ නේ ඍණ කියන්නේ. ඒ අපහැර වගේ ඔක්කොම ගොයලා තින්නේ. එන්න එන්නම කියලා. හරි. ඒ නිසා දැන් අපිට සිදුනෝ මේකේ ආශ්‍රය ගන්න කරන මේ පැත්තෙන් දාගන්න පුළුවන්. පළවෙනි පේජෙක ඉඳන් ගිරක් ගහගන්න. හරි. ඉතින් ඊළඟ මේ පේජෙට මේ උත්තර එන්න ඕනේ. මේ 18 ගිරින් උත්තර එන්න ඕනේ. ඉතින් දැන් ඔයා මට කියන්න අපහැර වගේ නේ උඩදී. එතකොට දෙක තමයි උඩදී. හතර බෙදීම 1. එහෙනම් 11 නම් 6 ගා යනවා. 5යි. හරි 5 බෙදීම 1. ඍණ 5යි. එහෙනම් 5 බෙදීම 1. ඉතින් 6 නම් බිඳුව යනකොට කැපෙන 6ක් 6 බෙදීම 1 වෙනවා මෙතන. එහෙනම් ඍණ 6යි. 6 බෙදීම 1. ඉතින් බලන්න දැන් ආවස්ති පිළිවෙලයි ගත්ත ඉලක්ක මම එක දාලා දිනවා. එන්න එන්න කැප කරනගේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා මේක වැඩි වෙනවා කියලා පෙන්වන්න තමයි අපි PPC රේඛාව මූලයට අවතල කරන්නේ. අපි නිර්මාණය කරද්දී අවතල රේඛාව තමයි නිර්මාණය කරන්නේ. ඒක දැන් ඔය වගුව ඇඳාම කවතල හැටි දෙනවා. හැබැයි පරිමාණය නිවැරදි වෙන්න ඕනේ. මේ බලන්න ගන්න විදිහ. දැන් මුලින්ම ඔතන දාගත්තාට පස්සේ මේ පැත්ත දාන x බහන්නේ. මේ පැත්ත දාන y බහන්නේ. මේක බිඳුවයි. 1යි 2යි 3යි 4යි 5යි මොන x වල 5 හරි ඊළඟ y y වල පරිමාණයකට හදා ගන්න වෙනවා ඉතින් 4 4 වගේ ගමු 4යි 8යි 12යි 16යි 20යි 4යි 8යි 12යි 16යි 20යි හරි දැන් ඒතර දැන් මේක මේකට ගැලපෙන පරිමාණයක් මේ හැදුවේ. දැන් ඒතර මේ මැදාලිය කී දේ කියලා අපි දන්නවනේ දරුවෝ. එතන මැදාලිය වශයෙන් මාක් කරොත් ඒ මැදාලියත් අපිට ඉස්සර ගන්න පුළුවන් ඒකට. ඉතින් දැන් මෙතන මැදාලිය 2යි, මෙතන මැදාලිය 6යි. එහෙම අපිට හදාගන්න හැකි පරිමාණ. දැන් අපිට ඕන විදිහට මේක යන්න පුළුවන්. දැන් මොන අපි පරිමාණයේ විදිහට පිළිලව ගත්තට පස්සේ දැන් ඔයා දැනගන්න ඕනේ මේක මේ විදිහට පරිමාණ හදාගන්න. දැන් බිංදුවේදී 20 මාක් කරනවා. වෙන x බිඳුවේදී y වලගේ 20යි ඔන්න ඔත මේක තමයි a මේ බිඳුවේදී 20 තමයි a x එකේදී 18යි x එක 18යි කියන්නේ මේ දෙක මැදනේ ඔන්න ඔත b x එකේදී 18 කියන්නේ 16 20 අතර මැද අවස්ථාව දෙකේදී 15යි දෙක යනවා මෙතනට හරි පහළ වෙන්නේ දැන් මෙතන තියෙන 14 නේ එහෙනම් මේකේ මැදට තමයි පහළ වෙන්නේ ඔන්නෝම මේකේ හරි දෙකේදී 15 හරියට පරිමාණය ගත්තා නම් ගන්න ගතයි ඒක තමයි c 3ේදී 11 මෙන්න 3 ඔන්න 11 11 කියන්නේ දැන් මෙතන 8 මැදට ගියු 10යි හරියට එහෙනම් මෙන්න මේ 12 10යි මැදින් තමයි 11 සිත් වෙන්න ඕනේ හරි ඊළඟට අ 4 දී 6යි වෙන 4 4 දී 6 කියන්නේ මෙයන් 4 දී 6 කියන්නේ මෙතන 5 දී බිඳුව මම 5 දී බිඳුව කියනවා දැන් මේක ඇඳාම ඕනෝම හැටක්කින් තමයි මේක යන්න ඕනේ පරිමාණය ඇඳාම ගන්න වෙන්නේ වට එයි හරි දැන් මේක සරල රේඛාවක් නොවන විදිහ තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මේක හරියටම ඔයාලගේ පරිමාණයට ඔය ඇඳලා පස්සේ මොකද පේන්නේ මේක සරල රේඛාවක් නෙවෙයි මෙහෙම ඇවිල්ලා තින්නේ. හරි කොහොම ගිහින් අවතල හැටි තමයි තියෙන්නේ. හරි එහෙනම් මෙන්න මේ හැටි තමයි සාමාන්‍ය මොකද යන්නේ. ඒක පරිමාණ ගන්දාම ඔය කියන හැටි තමයි තියෙන්නේ. හරි එතකොට
then මේක තමයි A B C D E F නේ මේක තමයි අපි කියන මොන හැකියාව මායිම නිෂ්පාද හැකියාව මායිම දැන් මේක මූල වලට උත්තරයිද අවතරයිද අවතරයි ඔන්න අවතර නිෂ්පාද හැකියාව මායිම කතාව මේක තමයි අපි කියන පිටතට නිරායය කියලා කියන්නේ එහෙනම් ස්ථාවර අවස්ථිත ක්‍රියාවක් කියන්නේ මොකද්ද එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩෙන් අත්හරිනාගේ ක්‍රමයෙන් මොකද වෙන්නේ වැඩි වෙන්න ඕනේ ඒ වැඩි වෙනකොට අපි කියන මේකට නිෂ්පාදනය කියන මායිම මූලයට මොන හැඩයක් ගන්න කියලාද අවතර හැඩයක් ගන්න. ඒතර ඔයාලට පරිමාණ ගත්තනම් ප්‍රස්ථානයේ හරියටම නියම හැඩය ඔයාලා නිර්මාණය වෙන්න ඕනේ. මොකද මේ බෝඩ් එකේ පැහැදිලි කරනකොට මේ ගානට මේ සංගේරි කෙලින් යනවා නම් ගන්න මේ හැඩේ මේ විදිහම එනවා. මම මේ ඒ ආසන්න වෙනකොට ඇඳලා දෙන්න හැදේ. හරිද? තමයි කතාව. එහෙනම් අපි දැන් කිව්වේ මොකද ස්ථාවර ආවස්තික පිළිවෙල කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පස්සේ වැඩෙන ආවස්තික කියන්නේ මොකක්ද කියලා ඒකත් එක්ක සමගාමීව නිර්මාණය කරනවා. දැන් වැඩෙන්න වැඩෙන්න අවතල වීමක් තමයි වෙන්නේ කියලා කියන්නේ. ඒක තමයි නිෂ්පාදනය කියන මානෙ කියලා අපි කිව්වා අවතල. හරිද? එතකොට දැන් අපි ඊළඟට බලන්න ඕනේ දැන් මේක මූලයට අවතල වීමනේ මේ තියෙන්නේ. මූලයට අවතල වෙන්නේ නිකම්ම නෙවෙයි වැඩෙන ආවස්තික පිළිවෙල නීතිය තුල. හරි මෙයා අවතල වෙනවා වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය ඇතුළේ. ඔක තමයි ගන්න දෙන කරුණ. ඉතින් අපි මේක විභාගය අනිවාර්යෙන් දැනගන්න ඕන සංකල්පයක්. වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය කියන්නේ මොකක්ද? කියන්නේ මෙයාගේ අවතල හැඩය හේවත් පිටතර නිරාගිය හැඩය තීරණය වෙන්නේ වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය තුල. ඉතින් අපි මේකෙදි කියනොත් මෙහෙමද? මේ නිර්වචනය මම ගොඩනගා ගත්තා. ඉතින් මේක වලට අදාළයි 11 වෙනි ප්‍රශ්නෙට. ඉතින් 11 වෙනි ප්‍රශ්නේ ඉන්නේ මෙහෙමයි. නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවීමයි. මොනවා ඉස්සර බලන්න මේක මේ විදිහම නිර්වචනය වෙන්න ඕනේ. මේකේ ප්‍රශ්න අංක 9 sorry 11 කොලසි ප්‍රශ්න තමයි මේක අදාළ වෙන්නේ. වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙයාගේ හැඩයට තමයි මේක බලපාන්නේ. මොකද මේ හැඩේ අවතල වීමක් හේවත් පිරිතුරු නිරායම. මොකද ඒතර නීතිය වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය. මොකද තේරුම? නිෂ්පාදන හැකියා මායිමක දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අපි අත්හරින නිෂ්පාදන ක්‍රමය මොනවාද කරන්නේ? වැඩි කිරීමක් වෙනවා. අන්න ඒකට අපි කියනවා වැඩෙන අවස්ථිත පිළිවෙල නීතිය කියලා. ඒතර දරුවෝ මේක වඩ ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට අපි පීවර පෙර හදාගන්න නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට හරි ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට හරි ඉගෙන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවීමයි අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවීමයි ඔන්න 11 වෙනි ප්‍රශ්නාගාර උත්තරේ මේකේ එක වචනයක්වත් අඩු නැතුව ලියවිය යුතුයි හරි එතකොට ළඟ 12 වෙනි ප්‍රශ්නෙට එන්න තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි දැන් මේකට බලපාන නීතිය තමයි වැඩෙන අවස්ථිත නීතිය ඒතර ඒකට බලපාන හේතු තියෙනවා ඒතර මේ තියෙන 12 වෙනි ප්‍රශ්නය වැඩෙන අවස්ථිත නීතිය බලපාන්නා වූ හේතු ප්‍රධානම හේතුව තමයි සම්පත් සමජාතීය නොවීම දැන් ස්ථාවරුවේ සම්පත් සමජාතීය වීම තුලනේ මෙතනදී සම්පත් සමජාතීය නොවීම ඒ වගේ දැන් මේකට බලපාන අනිකුත් සාධක අපි හඳුනන්න බෑ සම්පත් සමජාතී වෙන්නේ නැහැ ඒ වගේම එක් කර්මාන්තයකට යොදා ගන්නා සම්පත් වල කාර්යක්ෂමතාවය
අනික්කර්මාන්තෙ සමග අනික්කර්මාන්තේ සම්පත් කාර්යක්ෂමතාවය සමග නොගැලපේ. ඒ කියන්නේ ස්ථාවරකේ නම් කාර්යක්ෂමතාවයේ සමාන කර්මාන්තෙන් කර්මාන්තේ. හැබැයි මෙතන නම් වෙන්නේ සමාන වෙන්නේ නැහැ. දුප්පදාන හේතු දෙකක් මම පෙන්නන මොකද හේතුවද? සම්පත් සමජාතිය නොවීම. ඊළඟට එක් කර්මාන්තෙන් දා ගන්නා සම්පත් තුර කාර්යක්ෂමතාවයේ අනික් කර්මාන්තයේ සම්පත් සමග කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අසමානයි කියන එක දෙකයි. ඊට අමතරව දැන් අපි මේවා ලියන්න පුළුවන් මතක. කර්මාන්තෙන් කර්මාන්තයට සාධකවල තියෙන ඵලදායිතාවයක් මොකෝ වෙන්නේ? සමජාතිය නොවීම නෙතින්. එහෙනම් ඵලදායිතාවය සමාන වෙනවද අසමාන වෙනවද? අසමාන වෙනවා. එහෙනම් කර්මාන්තෙන් කර්මාන්තේ ඵලදායිතාවය අසමාන වෙන්න පුළුවන්. සාධක ඵලදායිතාවය. එතකොට හතරවෙනි එක කර්මාන්තෙන් කර්මාන්තයට සාධක මිලගනුමුත් මොකක්ද කියන්නේ? වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මම කරුණු හතරක් දැන් කිව්වා. මෙන්න පළවෙනි කරුණ දොළොස් වෙනි ප්‍රශ්න අදාළව සම්පත් සමජාතිය නොවීම. ඒක තමයි ප්‍රධාන හේතුව. දෙක එක් කර්මාන්තය දා ගන්නා සම්පත්තර කාර්යක්ෂමතාවය අනික් කර්මාන්තයේ සම්පත් කාර්යක්ෂමතාවත් සමග නොගැලපේ. තුන කර්මාන්තෙන් කර්මාන්තයට බහිතා ගන්න සාධක වල ඵලදායිතාවය වෙනස් වීම. ඒක සමාන වෙන්නේ නැහැ වෙනස් වෙන ඵලදායිතාවය. කර්මාන්තෙන් කර්මාන්තය වෙනස් වෙනවා. අවසන් කර්මාන්තෙන් කර්මාන්තර සාධක වල මිල ගන්න මොකද දේ? එක සමාන වෙන්නේ නැහැ වෙනස් වෙනවා. දැන් ශ්‍රමයේදී කියන මිල ගෝවිතනේදී කියන මිලයි ඇඟලුම් කර්මාන්තයේදී කියන මිලයි ගත්තාම වෙනස්. එහෙනම් සාධක වල මිල ගන්න මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙනවා. හරිද? ඔන්න 12 වෙනි ප්‍රශ්නට අදාළ පැහැදිලි කිරීම කිව්වා 11 හරින් 12 හරින්. දැන් ඔයාලට යන්න තියෙන්නේ ඊළඟ පිටුව පිටුව අංක 4. හරිද? දැන් මම නැවතත් අහන්නම්. මේක තමයි හැඩය. වැඩෙන අවස්ථිතිය කියන්නේ මේකනේ. අපි මේකට කියන හැඩය තමයි මූලයට අවතල වීමක්. එහෙම නැත්නම් පිටතට නෙරා යාම. මූලයට අවතල වීමක් කියනත් පුළුවන් පිටතට නෙරා යාමක් කියලා කියන්න පුළුවන්. හරිද? දැන් මම අහන්න මෙච්චරයි. දැන් ඔයාට කිව්ව නේද අපි ස්ථාවර කියන එක මෙහෙම. මේක තමයි ස්ථාවර. මේක තමයි සංවේගී අවස්ථාව. හැබැයි මේක නම් ප්‍රායෝගික ලෝකෙට ගැලපුණේ නැහැ. හේතුව මෙතනින් කියවෙන්නේ සම්පත් කොයි වගේ කියලාද? සමජාතියයි කියලා. ඇත්ත ලෝකයේ සම්පත් සමජාතිය නැහැ. ඒ නිසා ස්ථාවර බව ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ මෙන්න මෙයාව. මොන අවස්ථිතිරද? වැඩෙන අවස්ථිතිරද ගැලපෙන්නේ. ඒ කියන්නේ අවතර නිෂ්පාදනය කියලා තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ පිටතට නිරායන අවස්ථාව තමයි ලැබෙන්නේ. ඒකට හේතුව තමයි මෙතනින් කියවෙන්නේ සම්පත් කොයි වගේ කියලා. සමජාතිය නොවේ. දර ප්‍රායෝගික ලෝකයේ තියෙන ස්වභාවය සමජාතිය නැති අවස්ථාවක්. ප්‍රායෝගික ලෝකේ ගත්තත් සම්පත් දකින්න අපි සමජාතිය නැති අවස්ථාවක. ඒ කියන්නේ ගොවිතැනට යොදා ගන්න ශ්‍රමිකයව ඇඟලුම් කර්මාන්තර භාවිතා කරන්න බෑ. ගොවිතැනේදී යාදන්නේ යම් යම් ක්‍රමශීලතා බිම් කැටීමක් වැපිරීම වගේ දේවල් තමයි අදන්නේ ගොවිතැනේදී. ඒතර ඒ ගොවියා වරන් ගිහිල්ලා ගාමන්ට එක ඇඳුම් අහන ගන්න බැහැනේ. ඒතර ඇත්ත ලෝකයේදී සම්පත් කොයි වගේද? සමජාතිය නැහැ. ඒතර සමජාතිය නොවීම අදාළ වෙන්නේ කොතනටද? වැඩෙන අවස්ථිති පිළිවෙල. ඒතර සමජාතිය නොවන තරමට කැප කරන පිළිවෙලක් මොකද වෙන්නේ? අවස්ථිති පිළිවෙලක් එන්නම වැඩි වෙනවා. ඒතර ඒ වැඩි වෙන ස්වභාවය නිසා සමජාතිය නොවීමේ தත්ත්වය හේවත් වැඩෙන අවස්ථාව තමයි අපි කියනවා මොන ලෝකෙට ගැලපෙනවා කියලා. ප්‍රායෝගික ලෝකෙට ගැලපෙනවා. එහෙනම් මගේ තර්කය මෙච්චරයි. ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ ස්ථාවර බව නෙවෙයි මොන බවද? වැඩෙන බව. හේතුව ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතිය වෙන්නේ නැහැ. ඒ සමජාතිය නොවීම තමයි මෙන්න මේකට බලපාන හේතුව වෙන්නේ. එහෙනම් මේක තමයි ඇත්ත ලෝකෙ දකින්න පුළුවන් අවස්ථාව. එහෙනම් බොහෝ නිෂ්පාදනයක යමයි වක්‍ර පිටතට නරා යාමක් සිදු වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රාථමික බව. හරිද? රයිට් මම කරේ මේ උත්තරය 13 වෙනි ප්‍රශ්න අදාළ උත්තරේ කොට බලන්න. ඔය ප්‍රශ්න කොටක් කියවන්න ඉස්සෙල්ලා බොහෝ නිෂ්පාදකයා මාය වක්‍ර පිටතට නරා යන්නේ ඇයි? ඒක විභාග ප්‍රශ්නයක්. ඔයා ඕක මරන්න තුල දාගන්න. මූලයට අවතලවන්නේ ඇයි? මූලයට අවතලවන්නේ ඇයි? ඒ කියන්නේ ප්‍රායෝගිකයේදී බොහෝ නිෂ්පාදකයා මාය වක්‍ර අවතල වීමල හඳුනගන්න.
මුලට අවතලවන්නේ ඇයි? අවතලවන්නේ ඇයි? ඒ අර්ථය ලියන්න මෙන්න මෙහෙම. ප්‍රායෝගික ලෝකයේදී संपत् समजाती नोवे प्रायोगिक लोकेदी संपत् समजाती नोवे एनम एक कर्मांतरे उदाहरणा संपत एनम एक कर्मांतरे उदाहरणा संपत ගන්න සම්පත එලෙසින්ම තවත් කර්මාන්තය යොදාගත නොහැක එලෙසින්ම තවත් කර්මාන්තය යොදාගත නොහැක මෙලෙස නොගැලපෙන තරමට මෙලෙස සම්පත් නොගැලපෙන තරමට කැපකරන අගයද ඉහළයයි මෙලෙස සම්පත් නොගැලපෙන තරමට කැපකරන අගයද ඉහළයයි නොගැලපෙන තරමට කැපකරන අගයද ඉහළයයි එම නිසා නිෂ්පාදනයේ කියාමයි වක්‍ර එම නිසා निष्पादने के अमाय वक्र पिटतट निरायामत सुनी निष्पादने के अमाय वक्र पिटतट निरायामत सुनी अवसानी इमनिसा वैदेना आवस्थिक पीड़िवे इमनिसा वैदेना आवस्थिक पीड़िवे प्रायोगिक लोकेट गेलपे वेडेनावस्थिक पिरिवेय प्रायोगिक लोकेट गेलपे एतोट प्रायोगिक लोकेट गेलपेन प्रधान हेतु तमयि संपत् समजाति नोवीम तमयि अत्त लोके तत्त्वय एकट गेलपेन्ने मेक नन मेक तमयि प्रायोगिक अपि दकिन्न पुलुवन अवस्था बवट तत्त्वय हरि एतोट ओन्न अपि वेडेनावस्थिक पिरिवेय तुले अंतिमट तियेनवा अपि एक अत्त कोट सेल पिटु अंक 4 म दा हतरवी प्रश्न तो मैं मूलिक संकल्प टिक दा हति प्रश्न अवसन करूंगा इत दिन यहाँ अभी तीन वे पार्ट एक तब पटन राइट मगर मेरे प्रश्न निष्पादन है क्या माय वक्र एंगी में दी ए कोटे दुरट तात्विक उपकल्पन है कोई ना एक को निष्पादन है क्या माय वक्र कपियां दिनों साल रेखी वशे एक को दिनों मूले डावतल वशे उतनी बड़ा तात्विक नहीं कोई कर मैंने भी एक स्टार बावद वैरीन बाव वैरीन अवस्था के लिए तो मैं भी तात्विक कर गया नहीं ये सब मैंने में प्रश्न दी अभी कदारा नॉन स्टार एक ऐसा वैरीन के लिए निष्पादन के माय एनडीए है कि बाबा है ना एक प्राइवेट ओके डर तात्विक बिन्ने मेक नेवी मेक बाबा समान उत्तरी बड़ा පරිණිෂ්ඨා වාක්‍ය දාලා ලියන්න සරලේකීය නිෂ්පාදනයක මායිමක් සරලේකීය නිෂ්පාදනයක මායිමක් ප්‍රායෝගික ලෝකෙට නොගැලපෙන්නේ ප්‍රායෝගික ලෝකෙට නොගැලපෙන්නේ එමගින් संपत् समजाति भव हेंगवेन निसाय इमगिन संपत् समजाति भव हेंगवेन निसाय ईरंग तरलोपन मूलेट अवतर निष्पादने के अमायम मूलेट अवतर निष्पादने के अमायम තාත්තික ලෝකෙට ගැලපෙන්නේ සමජාතිය නොවන ස්වභාවය සම්පත්වල සමජාතිය නොවන ස්වභාවය
ඒ තුල නිරූපණය වෙන නිසාය ඒ තුල නිරූපණය වෙන නිසාය එමනිසා වඩා තාත්වික උපකල්පණේ වන්නේ එමනිසා වඩා තාත්වික උපකල්පණේ වන්නේ සම්පත් සම්පත් සමජාතී නොවීමයි සම්පත් සමජාතී නොවීමයි right එතකොට දරුවෝ දැන් අපි ප්‍රශ්න 14 වෙනකම් පැහැදිලි කිරීම කරලා ඉවරයි රිවිෂන් ටියුට් එකේ. ඒතර ඔයාලට පළවෙනි පාට් එක උතනින් ඉවර වෙනවා. දැන් අපි ඊළඟට ඒක සම්බන්ධ කරන්න තියෙන්නේ පාට් 2 එක. පාට් 2 එක කලින් දැන් අපි කතා කරමු නිකන් සරලව. හිඟකම ගැන කිව්වා. ආවස්ථික ක්‍රියා මතක් කරා. හරි. ඊට පස්සේ අපි ආන්තික ආවස්ථික ක්‍රියා කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඊට පස්සේ අපි ආන්තික ආවස්ථික ක්‍රියාවත් එක්ක ස්ථාවර ආවස්ථික ක්‍රියා විග්‍රහ කරා. වැඩෙන ආවස්ථික ක්‍රියා ගැන කතා කරා. දැන් අපි එතනින් ප්‍රායෝගිකව ගැලපෙන්නේ වැඩන කියලා අපි අවසාන නිගමනය කරා. ඔන්න ඔතනට ගන්න තමයි පළවෙනි කෝස් අපි සම්බන්ධ කරගැනීමක් කරන්නේ.